අඳුරු ලොවන් නික්මීමට අවි්්‍යා පහන සූත්‍රය. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ. අද අපි ඉගෙනගන්නේ සංයුත්ත නිකායේ හතර වැනි කොටසට අයිති දේශනාවක්. මේක මතකතියාගන්න බොහොම ලේසි මේ දේශනාව නම අවිද්‍යාව දුරු කිරීම ගැන වදාළ දෙසුම.ඒයන්නේ මේ දේශනාව නම අවි්‍යා පහන සූත්‍රය මේ දේශනාව අපිට ගොඩක් වටිනවා. මොකද අපි තුළත් මේ අවිද්‍යාව තියෙන නිසා. සැවැත්නුවර ජේතවනාරාමයේදී මේ දේශනාව වදාලේ. එක් තරා භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේළඟට පැමිණිලා වන්දනා කරලා වාඩිවෙලා මේ කාරණාව විමසුවා එභික්ෂූ බුදුරජාණන් වහන්සේගෙන්න්න ඇහුව ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස කෙනෙකුට අවි්‍යාව දුරුුවන්නේ විද්‍යාව පහලවෙන්නේ කොයි විතිහට ජීවිතය දකිනකොටද කොයි විතිහට ජීවිතය දැනගන්න කොටද මකදහපු ප්‍රශ්ණය කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළතියන අවිද්‍යාව දුරුවෙලා යන්නේ කොයි ආකාරයෙන් මේ ජීවිතය අවබෝධ කරනකොටද. කොයි ආකාරයෙන් මේ ජීවිතය දකිනකොටද කියලා ඇහුවේ මෙන්න කරන්න තියන දේ ඉතින් මේ කෙති බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මෙච්චරයි මේගි කරන්න තියෙන්නේ මොකක්ද එක ඇස අනිත්‍යවශයෙන් අවබෝධ කරනකොට ඇස අනිත්‍යවශයෙන් දකිනකොට අවිද්‍යාව දුරුවෙනවා විද්‍යාව උපදිනවා දෙක ඇසට පෙනෙන රූප අනිත්‍යවශයෙන් අවබෝධ කරනකොට ඒ රූප අනිත්‍යවශයෙන් දකිනකොට අවිද්‍යාව දුරුවෙනවා මද්‍යාව උපදිනවා. තුන ඇසේ ඇතිවෙන විඤ්ඥානය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට. අනිත්‍ය වශයෙන් දකිෙනකොට. අවිද්‍යාව දුරුවෙනවා මිද්‍යාව උපදිනවා. හතර ඇසයි රූපයි විඤ්ඥාණයයි එකතුවීම. ඇසේ ස්පර්ශය. අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට ඇසේස්පාර්ෂය අනි්‍ය වශයෙන් දකිද්දී අවිද්‍යාව දුරවෙලා යනවා විද්‍යාව පහළ වෙනවා. පහ ඊළඟට ඇසේ ස්පාර්ශයෙන් හටගන්න නම් යාම් කිසි සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා අන්න ඒ ඇසේ ඇතිවන විඳීම්. අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරුවෙනවා. විද්‍යාව පහළ වෙනවා. හරිම සරල ක්‍රමයක් ක්‍රමය සරල නැද්ද ඔච්චරයි තියන්නේ. ආයතන හයටම බුදුරජාණන් වහන්සේ ඔය විදිහට වදාලා. එතකොට මෙවැනි සරල ක්‍රමයක් තියෙද්ද. අපට මේ කරා යන්න බැරික් අපි මේ ජීවිතය ගැන කල්පනා කරන පිළිවෙලේ තියෙන අපැහැදිලිකම නිසා අපි මේ ජීවිත තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමයට කල්පනා කරන ගත්තුත් අපට මේක එච්චර අමාරුවවෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ දැන් මේක පෙන්නුවේ මොකක්ද එක ඇස අනිත්‍ය වශයෙන් බලන්න දෙක කණ අනිත්‍ය වශයෙන් බලන්න. තුන නාසයා අනිත්‍ය වශයෙන් බලන්න. හතර දිවා අනිත්‍ය වශයෙන් බලන්න. පහ කය අනිත්‍ය වශයෙන් බලන්න. හය මනස අනිත්‍ය වශයෙන් බලන්න. එක, ඇහැට පේන රූපා අනිත්‍යවශයෙන් බලන්න දෙක කණට ඇහෙන ශබ්ද අනිත්‍යවශයෙන් බලන්න තුන නාසට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් බලන්න හතර දිවට දැනෙන රසා අනිත්‍ය වශයෙන් බලන්න පහා කයට දැනෙන පහස අනිත්‍යවශයෙන් බලන්න හය මනසට සිතෙන අරමුණු අනිති වශයෙන් බලන්න. එක ඇසේ විඤ්ඥානය අනිති වශයෙන් බලන්න දෙක කනේ විඤ්ඥානය අනිතිවශයෙන් බලන්න තුන නාසයේ විඤ්ඥානය අනිතිවශයෙන් බලන්න හතර දිවේ විඤ්ඥානය අනිතිවශයෙන් බලන්න පහ. කයේ විඤ්ඥානය අනිතිවශයෙන් බලන්න හය මනස විඤ්ඥානය අනිතිවශයෙන් බලන්න එක ඇසස් පාර්ශය අනිතිවශයෙන් බලන්න දෙක කනේස් පාර්ශය අනිතතිවශයෙන් බලන්න තුන නාසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න හතර දිවේස් පාර්ශය අනනිත්්‍යතිවශයෙන් බලන්න පහා කයේස්පාර්ශය අනිත්‍ය වශයෙන් බලන්න හය මනසි ස්පාර්ෂය අනිත්‍ය වශයෙන් බලන්න විඳීම් ගැනත් අනිත්‍ය විදිහට බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එක ඇසස් පාර්ෂයෙන් හට ගන්නව නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. දෙකකානේෂ පාර්ශයෙන් හට ගන්නවා නම් යම් සැප දුක් උපේක්ෂාවිඳීම් ඒවා නිත්‍ය වශයෙන් බලන්න. තුන නාසීස් පර්ශයෙන් හට ගන්නව නම් යම් සැප දුක් උපේක්ෂාවිඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. හතර, දිවේස් පාර්ශයෙන් හටගන්න වනම් යම් සැප දුක් උපේක්ෂාවිඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන් පහා කයේස් පාර්ශයෙන් හටගන්නම් යම් සැප දුක් උපේක්ෂාවිඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන් ය මානසිස් පාර්ශයෙන් හටගන්න වනම් යම් සැප දුක් උපේක්ෂාවිඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන් ඔච්චරයි මේකෙ තියෙන ක්‍රමය බුද්ධ දේශනාව එතැනින් අවසන් එතකොට අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සංකීර්ණ ක්‍රමයක් නෙමේ එනම් බොහොම සාරලයකක් ඉදිරිපත් කරන්නේ නමුත් අපිට ඒ සරල බවට ප්‍රවේශ වෙන්න අමාරුයි ඇයි අපි ගොඩනගාගෙන ඉන්න සංකීර්ණ එකක් අනිත්‍යවශයෙන් බලන්න නම් එයා බලන්නඕනෙක් කොහෙන්ද තමාගෙන් අවබෝධ කරගැනීම පිණිසයි ග්‍රහණය කරගැනීමට නොවේ. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ එකම එක දේකට ගලපන්න පුළුවනි. එ කුමකටද තමාට පමණයි මේ ධර්මය ගලපන්නේ තමාට මේ ධර්මය ගලපා බලනතුරු මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ තමාට මේ ධර්මය ගැලපුත් විතරයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් ඉතින එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පැහැදිලිවම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට මතක ඇති පින්මත් මහනෙනි මේ ධර්මය මම ඔබට කියා දෙන්නේ කොල්ලෝප මංවෝභිකවේ දම්මන් දේශෙ ස්සාමී නිත්තරන්තාය නෝ ගහනත්තාය පහුරක් වගේ පාවිච්චි කරන්නයි. එතෙරවීම පිණිස මිසක් ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ. එහෙමනම් මේ ධර්මය පවා තියෙන්නේ එතේරවීමට පාවිච්චි කරන්නයි ග්‍රහණය කරගැනීමට නොවෙේ මේ ධර්මයට සම්බන්ධ වෙන අපි අන්නඒ පැහැදිලි ඉලක්කය තුළ රැඳී සිටින තාක් අපිට මේ ධර්මය කරා යන්න පුළුවන් අපි මේ ඉලක්කයෙන් බැහැරවුණොත් අපි කාටවත්ම මේ ධර්මය දියුණු කරගන්න බැරුව යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිත තුලින්ම අපි ගලප ගලප බලන්න නඕනේ. බාහිරයකි ජීවිතයට අපි බලෙන් ගලපවන්න ගියොත් සමහරවිට ඒගොල්ු තරහවේ අපට කරන්න තිබෙන්නේ තමන්ගේ ජීවිතයට ගලපන එක. නොගැලපීම නමුත් මේ රටේ තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගලපන්න පුරුදු වෙලා තමන්ට නෙවෙයි මොකේටද විද්‍යාවට. විද්‍යාවට ගලපන්න පුරුදු වෙලා තියෙනවා තමන්ට නෙමේ ක්‍රමය හාරිද වැරදිද සම්පූර්ණයෙන්ම වැරදිී පින්වතුනේ අපි ඉස්කෝලවල ගියා ඉගෙන ගත්තා විභාගලිව්වා ඔය සුද්ධන්ගේ පොත් කියව්වා විද්‍යාව ඉගෙනගත්තා. කවදාවත් අපි ඒව ඉගෙනගත්තා කියලාසාරණයන්න ඕනෙ නෑ. අපිසාරණයන්න මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දැන් බලන්න අපි දන්නෝ මේ රටේ අන්‍යාගම්වලට අපේ බෞද්ධ ජනතාව අහුුවෙනවා කියලා අපට දැනගන්න ලැබෙනවා. ඒ අහුුවන්න මිනිස්සු බුද්ධිමත් නිසා ද මෝඩ නිසාද. එහෙම නම් මේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔන්න බලන්න කාලාම සූත්‍රය ලේසියෙන් රවට්ටන්න බැරි අය කාලාම කියල තිබුනත් නියම්ගමක්. ඒක මිනිස්සුන්ම හැඳින් එෙව්වෙත් කාලාම කියන නමින්. ඒගමී මිනිස්සු, මේ ලංකාවි බෞද්තයොවාගේ රවට්ටන්න පොළුවන් ජාතියක් නෙවේ. ඒගමේ මිනිස්සු බොහොම ඥානවන්ත පිරිසක් බව තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගාමට වැඩම කලා වැඩමකරපු වෙලාවෙේ ඒ මිනිස්සු රැස්සුනාා. රැස්වෙලා බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න ගිහිල්ල උන්වහන්සේ කෙරෙහි යාම් කිසි විශ්වාසයක් ඇතිවෙන්න ඇති මේගොල්ලන්ට. ඉතින් මේ ප්‍රශ්නය යොමු කලාා කිව්වා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මේ ගමට එනවා එක එක ආගම්බල මිනිස්සු. ඇවිල්ලා අපිට තෑගි බෝගදීලා හිට කියනවා මේක තමයි ඇත්ත අනික්කේවා බොරු ආ එහෙමද කියලා අපිත් අහනවා. ඒ අය ගියාට පසෙ ව නාගමික කණ්ඩායමක් එනවා ඇවිල්ල කියනවා අර කියාපු එක බොරු මේක තමයි ඇත්ත ඒගොල්ලොගේට පස්සෙ තව කණ්ඩායමක් එනවා ඇවිල්ල කියනවා අර දෙගොල්ලොම කියාපු එක බොරු මේක තමයි ඇත්ත කියලා භාග්‍යවතුන් වහන්ස අපිඒ එකක්වත් පිළිගත්තනෑ අපිට සැකයක් ඇති වුණා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්න කියලා මේ ගැන අපි බොහොම සැක කරනවයි කිව්වා මේ ගොල්ලන් ප්‍රකාශ කරන දේවල් පිළිබඳව ඔබත් බුද්මත් මිනිස්සු බුද්ධිමත්ද නැද්ද අන්න බුද්ධිමත් මිනිස්සු වාර්තමා්‍ය ලෝකේ මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි බුද්ධිමත් කිය කියයා කීවාට ඒක මොන බොරුද කියලා තේරෙනවා එක් කාලාම සූත්‍රය කියවනකොට. බුද්ධිමත් මිනිස්සු අන්න ඒ අයයි. මේ කාලේ ටකරන් කෑල්ලද්දීල කියනවා අරක බොරු මේක ඇත්ත එතකොට එයා පිළිගත්ත මොකක් දිහා බලලද ටකරම දිහා බලලා. එතකොට ක්‍රමය හරිද එතකොට අපිට පේනවනි මේ මිනිස්සු බුද්ධිමත් වෙලා නෑනේ මෙන්න සැක කරන්න ඕනෙ නියම තැන බුදුරජාණන් වහන්සේට කියා සිටිය ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ අපිට හරි සැකයි මේ ගැන කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කාල්ලාමයනි හරියටම හරිකිව්වා සැක කළ යුතු තැනමයි මේ සැකකලේ ඔය එක එක්කෙනා කියාගෙනමට හො පිළිගන්න එපා. මාත් තක්ක හේතු තරකයට ගැලපුනා කියල පිළිගන්න එපා. මානාය හේතු ඥ්‍යායට ගැලපුනා කියල පිළිගන්න ඕනි නෑ. මා අනුස්ස වේෙන ඒ එක එක් කෙනා කියාගෙන ආම කියල පිළිගන්න එපා මදිට්ටි නිර්්ජානක් කන්තේ මතවාද වශයෙන් ගැලපුනා කියල පිළිගන්න එපා මා බබ්බරූපතාය බලාගෙන ගියාම මේක හරින කියල පිලිගන්න එපා මා ඉතිකිරාය මේ විදිහට මේ විදිහට කියාගෙන ගියොත් නම් මේක තේරෙනවා කියල පිළිගන්නත් එපා. මා පිටක සම්පධානේන මේවා අපේ පොත්වල තියෙන්නේෙ මෙහෙමයි කිව්වට පිළිගන්න එපා. මේක කියන්න ඕෝ එක්කෙනා මහා පිළිගත්තුව එක්කෙනෙක්. එනිසා අපි පිළිගන්න ඕන කියලා එහම පිළිගන්න ඕනි නෑ. මේ අපේ ගොරුවරයයි මේ කියන්නේ කියලා එහෙම පිළිගන්න ඕනිෙ නෑ කියනවා. නිද හසේ හිතන්න බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමයන ඔබම තේරුම් ගන්න නිදහස් පුද්ගලය කැටියට මෙන්න මේක ඔබ නුවනින් විමසන්න මේක කාලාමයන කෙනෙකුගේ හිතේ ඇතිවෙනවා ලෝබය මේ ලෝබය ඇතිවීම එයාටත් අනුන්ටත් යහපත පිණිසද අයහපත පිණිසද පවතින්න කියලා ඉතින් කාලාමේනි කල්පනා කරලා පිළිතුරු දෙන්න කියලා කිව්වා දැ නොබෙන් නැහුව ඔොබ කල්පනා කරලා මොකක්ද දෙන උත්තරේ අයහපත පිණිස කොහොම දෝබයි තීරණයට එන්නේෙ ලෝබය මුල්කරගෙන මිනිසු ප්‍රාණගාතය කරනවා සොරකම් කරනවා වැරදි කාමසේවනය ඒදනෝ මත්වන් පානය කරනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා වංචනිික ලෙස අධාර්මිකව සල්ලි හම්බු කරනවා මේ ඔක්කුටම හේතුව මොකක්ද අ්‍යන්තරයේ තියන ලෝභය ඒ නම් ලෝභය කියන්නේ අහිත පිණිස දුක් පිණිස පවතින එක බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඒ විදිහට බලනෝමිසක් මේ එක එක් කෙනා කිව්වට බලන්න එපා තර්කයට දලපුනා කියල බලන්න එපා බලන යහපත අයහපත සිද්ධ වන ආකාරය හිතේ ඇතිවෙන දවේශය යහපත පිණිසද. ඊළඟට බුදුරජාණන් වහන්සේ යහනවා කාලාමයන්ගෙන් කාලාමයනි කෙනෙකුගේ සිතක ඇතිවෙන දවේය යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතෙන්නේ. කියලා හිතන්න කියනවා. අන්න එහෙම නුවනින් විමසන කොට, අපට තේරෙනවා මේ දවේශය නිසා, මිනිස්සු මිනිමරණවා හොරකම් කරනවා, වැරදි කාම සේවනයේය දෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස්වචන කියනවා, අධාර්මික ජීවිතගත කරනවා මේ ඔක්කොම ඇතිවෙන්න මොකෙන්ද හිතක ඇති වෙන දවේශයෙන්. එතකොට, හිතක ඇතිවෙන ලෝභය, දවේශය හිත සුව පිණිසද පවතින්නේ. අහිත පිණිසද. අහිත පිණිසයි පවතින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විමසල බලන්න. මේ හිතේ ඇතිවෙන මෝහය අහිත පිණිසද පවතින්නේ හිත සුව පිණිසද පවතින්න කියලා. එතකොට විමසල බලන්න තමන්ට නොයිඩ දෙන්නේ. නුවනින් විමසනකොට තමන් බුද්ධිමත්නම්. තමන් අවබෝධ කරගන්නවා මේ ලෝභයත් මේ දවේශයත් මේ මෝහයත් අහිත පිණිස දුපපිණිස පවතිනෝ මිසක් යහපත පිණිස පවතින්න නෑ. හිතා සුව පිණිස පවතින දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ යහනවා කෙනෙකුගේ හිතේ ඇතිවෙනවා නම්, නැතිකම ඒක හටගන්නේ හිතසුව පිණිසදා හිත පිණිසද කියලා හිතසූ පිණිස ඇයි ඒ වෙනුවෙන් එයා ප්‍රාණගාතය කරන්නේ නෑ සොරකම් කරන්න නෑ වැරදි කාම සේවනයේ යෙදෙන්න්නේෙ නෑ මත් පැන් බොන්න පටන් ගන්න නෑ බොරු කේලාම් කියන්න නෑ මේ මොකක්වත් නැති නිදහස් ජීවිතයක් එයා ගෙවෙනවා ළඟට අහනවා කෙනෙකුගේ හිතේ දවේශය නැත්නම් ඒ හිත සුව පිණිසද අහිත පිණිසද. ඉතින් කාලාමවාසීන් කිව්වා ස්වාමීනී හිත සුව පිණසයි කියලා. කෙනෙකුගේ මෝහය නැත්නම් හිත සුව පිනිසද අහිත පිණිසද. හිත සුව පිණසයි. එහෙමනම් කාලාමයනි ඔන්න ඔය විදියට බලන්න මේ එක එක්කෙනා කියාගෙන ආව කියල බලන්න එපා මේ තර්කයට ගැලපුනා කියල බලන්න එපා න්‍යයට ගැලපුනා කියල බලන්න එපා මේ තමන්ගේ මතයට ගැලපුනා කියලා බලන්න එපා පොත්වෙලින් නාව කියල බලන්න එපා බලාගෙන කියාම මේකත්හරිනේ අරකත් හරිනේ කියල බලන්න එපා කියන්නවූ කෙනා සැලකය යුතු කෙනෙක් නෙවෙද කියල බලන්න එපා බලන්න නිදහසී මේක ගලපල තමාට එතකොට තමාම දැනගන්නවා මේ ධර්මය කියලා බුද්ධමත්තුන්ගේ තෝරා ගැනීම බුදුරජාණන් වහන්සේ වදාලා තතාගතයන් වහන්සේ මෙන්න මේ ලෝභ දවේශ මෝහ නැති කිරීමට ධර්මය දේශනා කරන්නේ. අලෝභ අදෝස අමෝහ ඇතිකරගැනීමට ධර්මය දේශනා කරන්නේ. එක්්චරයි කිව්වේ කාලාමවරු තෙරුවන් සරණ ගියා. එතකොට අපිට පැහැදිලිව පේනවා. බුද්ධිමත් මනුෂයා මේ ධර්මය තෝරාගන්නේ බුද්ධිමත් පිළිවෙලකටයි. බුද්ධ හීන එක්කෙනට, සහඩු කෑල්ලක් සබන් කෑල්ලක් දුන්නහම එයා ඕනි ධර්මයක් තෝරාගන්නවා. එතකොට අපිට පැහැදිලිව පේනවා අන්න එහෙම ධර්මයක් තෝරා ගත්තට පස්සේ. අන්න ඒ ධර්මය මකිව්වා ඒක ගලපන්නේ විද්‍යාවට නෙවෙයි. ඒක ගලපන්නේ ආර්ථික විද්‍යාවට නෙවෙයි. සමාජ විද්‍යාවට නෙවෙයි සංගීතයට නෙවෙයි ගනිතයට නෙවෙයි. භූගෝලයට නෙවෙයි. එක ගලපන්න මොකේටද තමාට සිහිය පිහිටුවන්න පුළුවන් නම්. තමාට ගලපන්න නම් තමා තුළ පිහිටුවන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියන්නේ සිහිය. තමන්තුළ සිහිය පිහිටුවල තමයි, තමන්ට මේ ධර්මය ගලපන්න තියෙන්නේ. තමන්තුල සිහිය පිහිටුවාගන්න නැතිව මේ ධර්මය ගලපාගන්න බෑ. දැන් අපි ඉගෙනගත්තා අවිච්්‍යා පහන සූත්‍රයේදී ඇස අනිත්‍ය වශය නවබෝධ කරන්න ඕන කියලා. කන අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕන කියලා. මේවා අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම ඉබේ සිද්ධ වන එකක් නෙවෙයි. මේ තමා විසින් ඉතාමත් කල්පනාකාරීව සිහිය පිහිටුවීමෙන් තමන්ගේ කාය ගැන තමන්ගේ සිත්ත ගැන විඳීම් ගැන මෙ හැම දෙයක් ගැනම සිහිය පිහිටුුවීමෙන්ම තේරුම් ගන්න ඕනි දේවල් එතකොට පින්වතුනී අපට තිබෙන දුෂ්කරතාවය සිහිය පිහිටුවා ගන්න තියෙන අමාරුව සිහය පිහිටුවා ගන්න උපකාරවෙන තව දෙයක් තියෙනවා ඒක නැතිවීමෙන් වෙන්නේ සිහිය පිහිටුවා ගන්න ුවමනයි ධර්මයේ පෙන්නලත් තියෙන විදිහට කල්පනා කිරීම ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය අන්න එහෙම කල්පනා කිරීමෙන් විතරමයි මේ සිහිය පිහිටුවා ගන්න වුවමනා කරන විදිහට මේ හිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ එකොට යෝනිසෝ මනසිකාරය යෙදෙනෙ නැත්නම් කෙනෙක් එයාට සිහිය පිහිටුවා ගන්න බෑ සිහය වගේම වීරියත් ඕනේ සිහිය පිහිටවා ගන්න නැති කෙනෙක් එයාගේ පන්නසේ ස්වභාවය එයක් අවදාවත් දකින්නේ නෑ එයාගේ කල්පනාවේ හරි වැරැද්ද දකින්න නෑ එයාට තේරුම් ගන්න බෑ එහෙමනම් එ අයට තේරුම් ගැනීම පිණිසයක් කළ යුත්තේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය පිහිටවා ගන්න යෝනිසෝ මනසිකාරය ඕනේ හැබැයි ඒක තිබනත් වීරිය නැත්නම් බෑ එහෙම නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ඕනේ ලොක්කු වීරයක් ඕනේ. දැන් පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ නිවන් අවබෝධ කරන්න බාධක කරුණු ගොඩක් එක්කයි. ඒට උපපකාරක කරුණුත් එක්ක නෙමෙයි. අපි ජීවත්වෙන්නේ බාධක කරුණුත් එක්කයි. ප්‍රඥාව උපදවන්න බාධක කරුණුත් එක්කයි අපි ජීවත් වෙන්නේ. සිහිය නුවන දුර්වල කරන කරුණුත් එක්ක ඉස්සර වාගෙම හිත විමසන්නේ එක්ක් තමයි මේ අපි ජීවත් වෙන්නේ රූප ශබ්ද, ගන්ධ රස පහස කියන මේවට ආසාවෙන් යුක්තවයි ඒවට ආසකලාම හිතේ ස්වභාවයමොකක්ද ආසකරන දේ පස්සෙම හිත ඇදිලයනේක. හොඳට බලන්න හිතලා දැන් අපි යමකට ආසකලොත් ඒ ආසකරපු අරමුණ විසින් අපයෝ ගිලගන්නවා. ඊට පස්සේ අපේ හිතට ඒකම මතක් පෙනවා. ඒකම මතක් වෙනවා. අපි කියමු ඔන්න අපි මල් පැලයක් හිටවගන්න කල්පනා කලා කියලා. ඊට පස්සේ අපි පාරගියත් ඒ ජාතිය මල්ගහක් දැක්කොත් ආ මේක තමයි මමාර හොය හොය හිටිය මල් පැලේ. එහෙම කල්පනා කරනවා. මොකද අපි ඒකට කියන්නේ කා මච්චන්දය. මේ වගේ, ආසකරන දේටම හිතට යනොෝමිසක් හිතට සිහියනෑ අපිට එතන තියන්නේ මිච්චා සති සම්මා සතියට එන්න බෑ එතකොට ඒක අපේ හිතේ ගොඩ නැගිල තියෙන බාධාවක් ඒ බාධාව හඳුනගන්න පුළුවන් වෙන්නේ සිහිය දියුණු කිරීමෙන් මයි ඔබත් දවේශය පිළිගන්නවද ඟ එක අපේ හිතේ ඇති වෙන ගැටීම තරහා අමනාපය දවේශය මෙනමත් දවේශයත් තරහත් ගැටීමත් අමනාපයත් අපේ හිතට ආවම එක ක්‍රියාර්මක වෙන්නෙත් නීවරණයක් හැටියටයි. නීවරණය කියලා කියන්නේ චිත්ත දියුණුවට අපගේ බාධාවක් හැටියට ප්‍රඥාව දියුණු කර ගැනීමට බාධාවක් හැටියට අපේ නුවන දුර්ුවල කරන දෙයක් හැටියටයි එඒ ක්‍රියාත්මක වෙන්නේ. දවේශයක් කෙනෙකුගේ හිතේ ඇති වුනොත් අපේ හිතී ස්වභභාවය තමයි මේ දවේශ සහගත අරමුණක් ආවහම ඒ අරමුණ හිතින් පිළි ගන්න එක. පිළි අරගෙන අපි මොකද කරන්නේ ඊට පස්සේ ඊට අනුකූලව ඒ වර්ධනය වන ආකාරයට කල්පනා කරනවා. ඒකට මොකක්ද කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න්න යෙදන්න අපි අපේ සම්පූර්ණ ලෝකය තුළ මේ දවේශය හැදෙන්න්න පටන් ගන්නවා. එදකොට අපට පුළුවන්ද සිහිය පිහිටුවන්න දෑ අපට පුළුවන්ද නුවන පිහිටුවන්න දෑ අපට පුළුවන්ද වීරී පිහිටුවන්න බෑ! මේ එකක්වත් කරගන්න බැරි තත්වයකට අපි පත්වෙනවා අර නීවරණය නිසා. එතකොට මේවා අපේ හිතේ බාධක කරුණු හැටියට තියෙනවා. ක්ෂණික අතහැරීම ගෙන දෙයි සහනය. දැන් සමහර අයනම් ඉන්නවා තරහ ඇතිවෙන කරුණක්කාවම ක්ෂණයෙන් එයා ඒක අතහනලදානවා. එක එයාගේ වාසනාව. එතකොට යාගේ හිත තියෙන්නේ එයාගේ හිතේ ඇති වෙන දවේශ සහගත අරමුණ මොකක් වගේද එතකොට ජලයේ ඇඳපු ඉරක් වගේ එක එක පාරටම නැති වෙලා යනවා එහිමායත් ඉන්නවා සමහර කෙනෙකුගේ හිතර දවේශයාවම ඒක යල්ලි යල්ලි එයාට මතක් වෙනවා මතක් වෙන්න මතක් වෙන්න එයා ඒකෙ ආදීනව දකින්නේ නෑ එයා ඒක අල්ලගන්නවා එක හිතේ පිහිටුවා ගන්නවා ඒ අනුව කල්පනා කරනවා එතකොට මොකද වෙන්නේ ඒ ද්වේශය ප්‍රහණය වෙන්නේ නෑ හැබැයි එයා පහුවෙනකොට ආදීනව සලකන්න පෙළඹෙනවා ආදීනව සල කල බැහැර කරනවා ඒකට ටිකක් කල් යන්න නිසා එක වැල්ලේ ඇද පු ඉරක්වාගේ දවේශය ආදරයෙන් වැළඳ ගන්නා අය. සමහර කෙනෙකුකෙ හිතේ ද්වේශය එෙනවා එයාට මතක් වෙනවා, මතක් වෙනකොට ඒ දවේශය වැළඳගන්නවා. එයා දැඩි ලෙසඒකි පිහිටුවා ගන්නවා. එයා ඒකට අනුවම කල්පනා කරනවා. එයා ඒක ප්‍රහාණය කරන්න දන්නේ නෑ. එයා ආදීනව සිහිකරන්නේ නෑ. එයා හිතට ඇතිවෙන ද්වේශය අහිත පිණිස දුප්පිණිස පවතිනව නේද. එතකොට එබන්ඳු දවේශයක් දැන් මගේ හිතේ හටාරන් තියෙනවා මම එක බැහැර කරන්න ඕනි කියලා හිතන්න තේරණිනයාට එයා ඒ දවේශයම පිහිටව පිහිටව ඉන්නවා හරියට ගලේ කෙටුව ඉරක් වගේ බාධාව හඳුනගන්න ඕනේ එතකොට බලන්න අපේ ජීවිතය තුළ අපේ හිතේ ස්වභාවය ඔය ආකාරයට හැදිලා තියෙනවා එතකොට මේව මැඩගෙන ඕනේ අපි සිහිය දියුණු කරන්න නැතුවනිකම් සිහියෙන් ඉන්න සිහියෙන් ඉන්න කිව්වට හරියන්නේෙ නෑ දැන් අපිට හරි ලේසි සිහියෙන් ඉන්න සිහියෙන් ඉන්න කියලා කියන්න නමුත්ඒක කරනෙ එක් කෙනා තමයි මේ හිතේ ස්වභාවය ඒත් තමාට වුවමනා කරන ආකාරයට නෙවෙයි හැදෙන්නේ තමාට ඕනෙ නැති ආකාරයට මයි හැදෙන්නේ ඒයන්නේ තමන්ට ඕමන ආකාරයට හදාගන්න අමාරුවයි. ධර්ම මාර්ගයේදී ගොඩක්ම කෙනෙකුට බාධා පිණිස පවතිනවා. සමාධයටයි ප්‍රඥාවටයි ගොඩක් බාධා පිණිස පවතිනවා. සරල ජීවිතයක් හිමි කරගත්තොත්. සමහර කෙනෙක් ඉන්නවා බොහොම සරලව ගෙදර දොර අනිත් දේවල් ඔක්කො මාමතක කරලා. සරල ජීවිතයකට පත්වෙන්න පුළුවන්. ව්‍යප්පාර කටයුතු ඔක්කොම කරගෙන සරල වෙලා ඉන්න අය ඉන්නවා. එතකොට තරහ නැතිකරගන්න පුළුවන්න අය ඉන්නවා. ඒක කියන්නේ ඒ ගණන්ගන්න නැතිව හිති නතාරිනවා. ඊටත් වඩා බාධා පිණිස පවතින කරුණු දෙකක් පම දකිනවා. මේ සිහිය පිහිටුවාගන්න බාධාතියන එකක් තමයි නිධමත්ත අලස බව. කොට ඒ ප්‍රබැල සාධකයක් හැඩියට අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. භාවනා කරන්න නැතිව අපිට ඕන එකක් කරන්න පුළුවන්නේද. වාඩි වෙලා භාවනා කරන එක ඇරෙන්න්න අනක් ඕනෙම එකක් කරන්න අපිට ලේසි. අරකට අපේ හිත යොමු වෙන්නේ නෑ මෙහෙම ප්‍රශ්නය විසඳගන්න නම් බෑ. ඒකට හිත යොමුවෙන්නේ ඉක්මනින්ම පංච නීවරණ සංසිදන කෙනා. ඉක්මනින්ම පංච නීවරණ සංසිදන කෙනා, ඉක්මනින්ම භාවනාවට යොමුුවෙනවා. ඒ පිරිස ටිකායින්නේ. වැඩි පිරිසක්කිඉන්නේ ඉක්මණින් පංච නීවරණ සංසි දෙෙන්නේ නැති අය. අන්න ඒ කෙනා උත්සාහය වීරිය, යෝනිසෝම් අනසිකාරය ආදිය තුළින්මයි, ප්‍රශ්නය විසඳගන්න ඕනේ මේ ප්‍රශ්නය දුවල විසඳන්න බෑ භාවනා කරන ආසන මාරු කරල විසඳන්න බෑ භාවන පන්ති මාරු කරලා විසඳන්න බෑ භාවනා කරන කුටිය මාරු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ ආරන්්‍යෙන් නාර්‍යයට මාරුවෙලා විසඳන්න බෑ එහෙම විසඳෙනවන්නම් ඉස්සෙල්ලම විසඳෙන්නේ මට එහෙම විසඳෙන්නේ නෑ නුවනින් කල්පනා කළොත් නම් විසඳගන්න පුළුවන් ඒක විසඳන්නේ කොහොමද නුවනින් කල්පනා කරලමයි නුවනින් තේරුම් අරගෙනමයි. මෙතන හොඳනෑ කියල වෙන තැනකට ගියා කියලා විසඳන්නේෙ නෑ. ප්‍රශ්නය එහෙම්මමයි දිව්වා කියල විසඳන්නේෙ නෑ විසඳන්නේ සිහිය පිහිටුවලා මයි නුවන පිහිටුවලා මයි. ඉති ඒ එක තේරුම් ගන්න කම්ම එයා දුවනවා. ඒක තමයි හැටි අපට හිතනව මෙතන හිටියට හරි නෑ. මෙහි දේශගුණේ බලපාලවෙන්න ඇති. එතැන භාවනා කරනකොට හරියන්න නෑ. කෑම හරි නැතිව ඇති. ඔන්න වෙන තැනකට යනවා. අපි කවදාවත් අපේ මූලික ප්‍රශ්නය හඳුනාගන්ලි නැතිව අපි බාහිර හේතු තමයි දකින්නේ. දුණුවට බාධක හැටියට. ඒකෙති අපි නුවනෙන් විමසළම තේරුම් ගන්න ඕනේ. මම කිව්වා ප්‍රධාන බාධක දෙකක් මම දකිනවා මෙම නීවරණයන්ගෙන් එකක් තමයි නිදිමත අලස බව අනක එක හිතේ විසිරීම මෙන්න මේවා, කවදාවත් දුවල බේරෙන්න පුළුවන් දේවල් හෝ ස්ථාන වෙනස් කරල බේරෙන්න්න පුළුවන් දේවල් හරි නෙවෙයි. තමන්ට හිතා මතා, තමන්ම ඉවසගෙන, තමන්ම නුවනින් කල්පනා කර කර තමන් නැගී සිටින්න ඕනි දෙයක්. හිත හැදිලා තියෙන්නේ අපිට ඕනෙ විදිහට නෙවෙයි. දැන් බලන්න අපේ හිත සකස්වෙලා තියෙන්නේ, සිහිය දියුණු කරන්න අනුබල ලැබෙන්න නෙවෙයි එහෙනම් සිහිය දියුණු කරන්න අමාරුවෙන්න්නයි මේ ලෝකයේ සියලු දෙනාම සිහිය දියුණුකරගෙන තියන්නේෙ මහන්සියෙන් අමාරුවෙන් උත්සාහයෙන් ඉබේ සිහිය දියුණුවෙච්ච කෙනෙක් මට හම්බවෙලා නෑ ඉබේ සිහිය දියුණුුවෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරයිද මෙහෙම මේ සටනින් පැරදුම නොව මරණය වේවා එක් තරා ලස්සන වනන්තරයකදී බුදුරජාණන් වහන්සේවාදාලා පින්වත් මහනෙනි මම කැමැති මේ ආරණයේ මෙන්න මෙවැනි භික්‍ෂූ ඉන්නවානම්. පළඟක් බැඳගෙන වාඩි වෙලා අධිෂ්ඨානයක් ඇතිකරගෙන ඉන්නවා මාගේ ශරීරයේ මස් ලේ වියලේවා. සම් නහර ඇට ඉතුරුවේවා. මම මේ ධර්මය අවබෝධ කරන තුරාවට නැගටින්නේ නෑ කියලා. වීරිය ගන්න අයට මම කැමති. එතකොට බලන්න අප මේ උඩින් පල්ලෙන් අතගාලා අපි අපෙත් වැඩකරගෙන. ජාමි බේරගෙන මේක කරගන්න හැදුවට එහෙම එකක් නෑ. මේක තියෙන්නේ උත්සාහයෙන් සිහිය පිහිටුවලා. උත්සාහයෙන් සිහිය පිහිටුවනවා කියන්නේ මේකයි. මොකද සිහිය පිහිටුවනවා කියන එක ඉබේ පිහිටන්නේ නෑ. උත්සාහයෙන් පිහිටන්නේ. හැබැයි ඒකෙදී එයාට පුළුවන්කම තියෙන්න්න ඕනේ. හොඳට නුවනින් විමසන්න. නුවනින් විමසන්න පුළුවන්කම තියෙන්න්න ඕනේ. අන්න ඒ නුවනින් විමසන්න පුළුවන්කම තියන. උත්සාහෙන් යුක්තව සිහිය පිහිටවාන කල්පනා කරන එක් එකෙනත්තා මයි ටික ටික ඔන්න කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්නවා. ඉරිය් පවත්වන කොට සිහිය පිහිටුවා ගන්නවා. හැම දේකටමොවුණේ සිහියයි. සිහිය නැත්නම් කිසි දෙයක් බෑ. දැන් අපි ගත්තොත් සීල්රාකින්න සිහිය ඕනෙද සිිය ඕනේ. සිහිය ඇතිවෙන්න ඉන්ද්‍රිය සංවරයේ තියෙන්න ඕනේ. ඉංග්‍රිය සංවරෙන් නැතිව සිහිය පිටුුවන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. අපි කියමෝ ඔන්න ගෙදරක ශීත කරණයක් තියෙනවා. මෙයා පොරුදු වෙලා ඉන්නවා හවසට ආපු ගමන්ම මේක ඇරල මොනවද තියෙන්නේ කියලා බලලා අරගෙන කටේදාගන්න. දැන් මෙයාට පෝය දවසක්කාවා. සාමාන්‍යෙන් පෝය දවසට උද්දේ සිල්ගත්තා. හවස සිල් පවාරණය කලාා. පවාරණය කරගෙන ඔන්න ගෙදර ගියා. ගෙදර වෙනද වගේම ගියා. මල්ල වීසි කලා පැත්තකට ඇතුළට ගියා ශීතකරණය ඇරිය බැලුව මොනවද තියෙන්න කියලා දාගත්තා කටේ. දැන්න අපි කියමුෝ එයා කල්පනා කලා දවසක් නෑ. මම අද දවසි සීලයක් රකිනවා කියලා. එයා සිල් සමාදන් වෙලා එනකොට විකාල භෝජනය ශික්ෂාපදය දෙයක් සමාදන් වෙලා. කෙලින්ම යනවගෙදර දැන් එයාට අර පරණ පුරුත්්ධ එෙනවා. දැන් කෞුද මෙයාට සිහිපත් කරලා දෙන්නේ දැන් ඔයා සිල් සමාදන් වෙලා ඉන්න කියලා? සිහිය පිහිටන්න ඕනේ ඉන්ද්‍රිය සංවරයක් එක්ක. එතකොටයි මතක් වෙන්නේ. ආ! මම අද සිල් අරගෙනෙන ඉන්නේ. එයා ඒක එහෙෙන්ම මතහැරලදානවා. එතකොට ඒක එයාගේ වීරයක් නෙවෙයිද? එතකොට බලන්න එයාට සිහිය තිබුණෙ නැත්නම්. කටේදාගෙන හපල ගිල්ලට පස්ස මතක් වෙනවා ආ! සිල් අරන්නේ තියෙන්න්නේ කියලා. වෙන දේවල් මම මේ කියන්නේ. එහෙමනම් බලන්න? නැත්නම් අපිට வரරදින්න තියනවස්ථාවල් වැடி මගේ පෞද්ගලික ජීවිතය තුළ මට මානසික කල්පනාවල් වැදිලා තියනවානம் මගේ වචනය වැරදිලා තියනවානம் மගේ කகி්‍රියயா வரදිලා තියනவாනம் ඒ හැම වෙලාවෙම සිහිය නැති වෙලාවක්. ඔබේ කොහොමද කියන්න සිහ තිබච්ච කිසිම වෙලාවක වැරදිලා නෑ අකුසලයෙන් හිත මුදවගන්න. හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවක හිතට ඇතිවෙනවනම් අකුසලයක් ඒක ඒ වෙලාවිම ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවක වච්චනය වරදින්න යනවනම් වචනය වලක් පන්න පුළුවන්. කයෙන් මලක්වන්න පුළුවන් සිහිය නැතිවෙලාවක නම්බෑ ඔබත් බලන්න ඔබේ අධදැකීමත් ඒකම නේද කියලා එතකොට බලන්න එහෙම නම් මේ සිහිය පුතුම විදිහට අපට අපි ජීවිතේදය උපකාර කරනවා එහෙමනම් අපි මේ නුවනින් සලක සලකා සිහිය පිහිටුව පිහිටවා වීරිය පිහිටුවමෙන් යන්න තියෙන්නේ එහෙමනම් මේක ගොඩනගන්න තියෙනෙත් කවුරු තුළද තමන් තුළ මේක ගොඩලාගන්න තියෙන්නේ. මුල්ලු ලොවම වසාගත් අවිද්‍යා අන්ද කාරය. අවිද්‍යාව කියල කියන්නේ ඇසකනනාසය දිවකය මනස රූප ශබ්ද ගන්ද රස පහස අරමුණු ඇසේවිඤ්ඥානය කනේවිඤ්ඥානය නාසයේ වි්ඥානය දිවේ විஞ්ඥාණය කයේ විඤ්ඥානය මනසේ විඤ්ඥාණය ඇහේස්පර්ශය කනේස්පර්ශය නාසයේස්පර්ශය දිවේස්පර්ශය, කයේස්පර්ශය මනසේස්පර්ශය ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කන ස්පර්ශයෙන් හටගන්නා විඳීම නාසේස්පාර්ශයෙන් හටගන්නා විඳීම දිවේස්පාර්ශයෙන් හටගන්නා විඳීම කයේ ස්පාර්ශයෙන් හටගන්නා විඳීම මනසේෂස් පර්ශයෙන් හටගන්නා විඳීම දුකක් බව දන්නේ නෑ ඕක තමයි අවිද්‍යාව මේක අයිති දුකට බව මේවා අනිත්‍ය බව දන්නේ නැති එක තමයා අවිද්‍යාවඒ නිසා එයා ඒ කෙරෙහි ඇලිවාසය කරනවා එක නිසයි ඒක ආය ආයමත් හටගන්නේ සංසාරෙන් අපි සමු ගන්නාදා ඒ ගමනත් අපි එකට යමු මේක බාහිර කෙනෙක් තුළ බලෙන් ගොඩ නගන්න යන්න එපා බාහිර කෙනෙක් තුළ බලෙන් ගොඩ නගන්නත් බෑ ඒ නිසා කවුරු හිතන්න එපා අපේ අම්මා අපේ හාමිනේ අපේ ළමයි අපේ ආ්චිසිී යමුත්ත ඔක්කොම එක්කට සතිපට්ඨානය වඩාගෙන යන් වෙයිද එහෙම වෙන්න නෑ සමහර විට පවුල එක්කෙනයි ඉතින් ඒ වගේ මේකත් ඉතින් මේක බොහොම හොඳට සිහිය පිහිටුවන්න දක්ෂය එක් කෙන විතරයි මේක දියුණු කරගෙන යන්නේ එතකොට මෙයා සිහිය පිහිටුවාගෙන එයා අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස නුවන හසුරෝනවා ොමද නුවන හසුර වන්නේ අවිද්‍යාව කියන එක දන්නවනේද අවිද්‍යාව කියලා කියන්නේ දැන් අපි මේ ඇස කණ නාසය දිවකාය හිත ගැන මේ කතා කරන්නේ දැන් මේ අනිත්‍යවශයනයායක දන්නේ නෑ එ අඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වුනොත් එයා දුකෙන් නිදහස් වෙනවා එයා එක දන්නේෙනෑ එක ඉබේ සිත වෙන්නෙ නෑ මෙන්න ඒකට යන්න ඕනෙ පාර ඒකට ුවමනා මාර්ගයක් තියෙනෝ වඩන්න ඒ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඒ නිසා මෙයා සම්මා දිට්ටියට එන්න ඕනේ. ඇවිල්ලා ඊට පස්සෙ එයා වච්චනය සංවර කරගෙනකාය සංවර කරගෙන විත පැවැත්ම යහපත් කරගෙන සිහිය පිහිටුවාගෙන වීරිය ඇතුව මාර්ගය සකස් කරගන්න ඕනේ එයා ඒක දන්නේ නැත්නම් ඒකට කියනව අවිද්‍යාව කියලා එතකොට ඒ කාරණය සම්පූර්ණයෙන්ම දුරුවෙලා හරි පැහැදිලි අවබෝධයක් එනවා අනිත්‍ය වශයෙන් වඩන්න පටන් ගත්තහම මම නම් දැන් හොඳටම කලකිෙරිලායි ඉන්නේ. එතකොට අනිත්‍යවශයෙන් මේ ජීවිතය දකින්න කල්පනා කිරීම මේක මෙහෙම එකක් දැන් අපි ගත්තොත් අනිත්‍යවශයෙන් ජීවිතය ගැන කල්පනා කරන කෙනෙක් ඔබට හිතෙන්න්න පුළුවනි ඒ මහා මුස්පේන්තුවක් වෙන්න ඇති. මොකද ඒ හැම තිස්සෙම අනිත්‍යයි 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 කිය කියයා හිෙටියොත්හෙම මොකක්ද මේ ජීවිතය දකින්න තියෙන්න කියලා මෙහෙම කියනා ඉන්නවානේ ලොවේ ඇති සුන්දරත්වය දකින්න නමුත් බලමු රහතන් වහන්සේලා ගැන ඔබ තේර තේරී ගාථ පොත බලන්න නැති එක රහතන් වහන්සේ නමක් කියනවා මං මේ ගංගාවලඟට ආවට පස්සේ මංගන්තෙර දිහා බලාගෙන ඉන්නවා ගං වරෙපි පිච්ච ලස්සන මල් සුළඟින් සේලවෙනවා එම් මල් පෙති ගංඉවුරට වැෑටයෙද්දී හරි ලස්සනයි මං එතන වාඩිවෙලා භාවනා කරනවා එහෙම කියන්නෙ මේ ආනිත්‍යවාඩලා නිවන්න අවබෝධ කරපු අයමේ එකර අහතන් වහන්සේෙනමක් කියනවා මෙ වනන්තරේ ඉන්නවල් ලස්සන කුරුල්ල ජාතියක් මොනරු කියලා මේ කුරුල්ලාන්ගේ පිල් කළඹ හරි ලස්සනයි. බෙල්ල නිල්පාටයි මෙලස්සන කුරුල්ලෝ පාන්දර නැකිටලා මිහිරි හඬින් නාදකරද්දි මංගල්ලෙනේ ඉඳගෙන වාඩිවෙලා ඒ හඩට ඇහැරිලා මංහිත එකඟ කරගෙන ඉන්නවා. තවර අහදන් වහන්සේ නමක් කියනවා? මේ වැස්ස ගලාගෙන යන්නේ ගලගල කියන හඬින්. මේ වෙලාවට ඇත්තු කුංචනාද කරනවා. වනන්තරේ හුද කලාවෙ කුටියක ඉන්න මගේ හිත නිකම්ම කායානු පස්සනාවේ එකඟ වෙනවා. මේ බලන්න හිත වඩපු අය අනිත්‍ය දැක්කම එයා කරන්නේ එහෙමනම් මේ ධර්මයාව බෝධ කරනවා කියන්නේ මේ ජීවිතය පිළිබඳ තිත්ත වෙලා එයනිකං අමුතුවෙලා කරකුට්ටන් ගැහිලා යනක් කෙනෙක් නෙවෙයි. මේක ජීවිතයේ ධර්මයාව බෝධ කරනවා. මොකක්ද එතකොට එයසාතුටිින් ඉන්නවා. අනි්‍යදේ අනිත්‍ය වශයෙන් පේනකොට එය හැමැති ඒකට නොවැලී ඉන්න. අනිතෙදේ අනිති වශයෙන් පේනකොට දුක්වශයෙන් පේනකොට අනාත්ම වශයෙන් පේනකොට එයක් හැමැති ඒකට නොවැලීන්න. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බොහෝ දෙනෙ කෙතාගෙන ඉන්නේ අනිත්‍ය වශයෙන් මේක දියුණු කරන්න ගියොත් ජීවිතය එපා වෙයි. වැඩකරගන්න බැරුවයයි. මොකුත් කරගන්න බැරුවයයි. කඩාකප්පල් වෙයි. එහෙම නම් ඉස්සෙල්ලම ජීවිතය කඩාකප්පල් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ. එහෙමනම්, ඉස්සෙල්ලම වගකීම් අතහරින්න ඕනේ බුදුරජාණන් වහන්සේ එමනම් බුදුරජාණන් වහන්සේ තමයි මේක වදයක් කියලා අතාර ඕනේ. උන්වහන්සේ ජීවිතය පිළිබඳ පඩේ පෝර්න අවබෝධයකින් හිටියනිසා උන්වහන්සේ තනම් මංහිදන්නනෑ වෙන කවුරුවත් වගකීම් දරවා කියලා. එච්චර වගකීම් පිළිගත්ත කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ ජීවිතේ දිහා බලපු විදිහ උන්වහන්සේ බලන්න මේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක්නෙ මෙන්න වගකීම් දරපු හැටේ එක් තරා භික්‍ෂණයක් හිටියා කුමාර කාශප රහතන් වහන්සේගේ අම්මා එතුමිය විවාහ වෙලා හිටියේ දරු සම්පතක් ලැබෙන්න මවකුසේ තියෙද්දී එය දැනගෙන හිටිය නෑ භික්‍ෂණයක් වුණා දැන් ටිකටික මේ මාතාවගේ මවකුස මෝරා එනකොට මේ භික්ෂණියගේ ප්‍රශ්නය විසඳන්න දුනෙ කාටද දේවදත්තට දේවදත්තනඟට එක් තරා භික්ෂුණයක් එක්කගෙන ගියා හා යං යං දේවදත්තගාවට එයාදේ නියම විසඳුම කියා උඹ පටන් ගත්තා නේද පලයන් යන්න කියලා එල්ලෙව්වා අන්ඩා ගිහින් බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ හා පොඩ්ඩකින්න කියල විශාකාව කැඳෙව්වා. විශාකා මෙන්න මේ භික්‍ෂණියගේ මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම හොයල බලල මට කාරුණු කියන්න කිව්වා. විශාකා ඔක්කොම විස්තරයා හල කිව්වා ස්වාමීණී භික්‍ෂුණණය ඉතාම සිල්වත් කෙනෙක් මේක මේ කලින් වෙච්ච සිද්ධයක් කිව්වා ආ එහෙම නම් භික්‍ෂණය ආරාමයේ තියල පෝෂණය කරන්න කිව්වා දරවා ඉපදනාා ඒ දරුවා තමයි කුමාරකස්සප එතකොට මේ කුමාර කස්සප පොඩිකාලේ හරිහුරතල් දැන් මව්භික්‍ෂණය මොකද කලේ දරු සෙනෙහසින් හිටියමිසක් අනිත්‍යයි කියන කාරණය සිහිකලේ නෑ. අවිද්‍යාව අවබෝධ කරගත්තු දවසට දවසක් මේ පුංචි පුතා කුමාරකස්සප ස්වාමින් වහන්සේ කල්පනා කළ අම්මනම් ධර්මය அල්ලන්න නෑ. அம்மா அල්ලන්න மா. දැන් මම අම්මට දහම් කරුණා කුගන්නන්න ඕනේ කියලා කල්පනා කළා. මේ චූටි ස්වාමින්න් වහන්සේ පිණ්ඩපාති වඩිනකොට මේ මවු්භික්‍ෂණය දැක්ක මේක ළඟට ගිහිල්ල මෙහෙම අල්ලන්න හැදවා. අම්ම කාවද මේ අල්ලන්න හදන්නේ යන්න යන්න කිව්වා. අම්මගේ හිත හොඳෙටම තැලුණා අනේ මගේ පුතා මට මෙහෙමද සලකන්නේ එහෙනම් ඒක අනිත්‍යයි ඔන්න හිතට වැටුණා ඊට පස්සේ ඒ භික්‍ෂුණය මේකසිහි කරන්න පටන් ගත්තා අවිද්‍යාව දුරු වුණා විද්‍යාව පහල වුණා අපේ ජීවිතවල මේ අපි දුප්පිඳන්නේ ඔය කරුණ අවබෝධ නොවිච්ච නිසා අපේ ජීවිතයත් ඔය කරුණ අවබෝධ කරගත්ත දවසට අපිත් ඒ වගේ ලෝකය දිහා බලනවා එහෙම නම් අපේ මේ ජීවිතයට මේ අනිත්‍ය අවබෝධ කර ගැනීම අපි සාමාන්‍ය ජීවිතයේ සිහි කිරීමේදී අපි තේරුම් ගන්න ඕනේ මේ ඇස කණනාසය දිවකය මනස අනිත්‍ය දෙයක්ය කියලා අපි තමා තුළට සිහිය පිහිටුවා ගන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේෙ ඉට හාත් පසින්ම වෙනසකක්. මගෙන් තොර ලොවක් නැත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදකුණත් කල්පනා කළොත් මමේවකත මං්ඥන්තු ගිහි පප්ජිතා උබෝ මමේව අතිවසා අස්සු කිච්චාකිච්චේ සුකිස්මි්චි ඉතිබාලස්ස සංකප්පෝ ඉච්චාමානෝවවඩති භික්‍ෂුවක් කල්පනා කළොත් මමමයි මේ ඔක්කොම කරන්න ඕනේ මමමයි මේ ඔක්කොම කරන්න ඕනේ මමමයි මේට ප්‍රධානය වෙන්න ඕනේ ගිහි පැවිදි කවුරුත් මේක මගේ නහලයි කරන්න ඕනි කියලා ලාමක ඉච්චාමාන්‍යයක් විතරයි එයාට වැඩෙන්න කියලා. ඉලක්කය ප්‍රධානයා වීමද එතකොට බලන්න භික්‍ෂුවකටත් හානියක් ඒක. එහෙමනම් අපි කල්පනා කළ යුතුයි මේ ධර්ම මාර්ගයේදී. යාම් යාම් කරුණු පිළිබඳව අපි කටයුතු කරදී වඋනත්. අපි ඉලක්කයක් තියෙන් ඕනේ. මොකක්ද ඉලක්කය තැනක ප්‍රධානයාවීම හරි ඉළඟට පිරිසක ප්‍රධානයාවීම හරි බලවතාවීම හරි නෙවෙයි අපේ ඉලක්කෙ වෙන්න ඕනේ මෙ ලැබිච්ච අවස්ථාවේ. සහිය පිහිටුවාගෙන ධර්මය අවබෝධ කරගැනිල්ල. මෙන්න මේ ඉලක්කය සපුරාගන්න කල්පනා කරන කෙනා, දශමෙන් දශමහරි ඒ ඉලක්කෙ කරා යනවා එහනම් අපි හොඳට ඒ නුවන පාවිච්චි කරන්න ඕනේ මේ නිවන් මග ගමන් කරන්න සූදානම් වෙන කෙනෙක් මම කිව්වා අපිට ගොඩක් විට අපහසුවෙලා සිහිය දියුණු කිරීම සිහිය දියුණු කරලා අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ ඇස අනිත්‍යයි ඇ ඇසානිත්‍යය ඇස හැදිල තියෙන්නේ නාමරූපවලින් නාමරූප පච්චයා සලායතනම් සතරමහා ධාතූන්යෙන් හටගන්න දෙයක් ස්පාර්ශය මිඳීම සංඥා චේතනා මනසිකාර ආදී දේවල්වලින් හැදිච්ච දෙයක් මේ ඇස කනත් එහෙම හැදිච්චේක නාසයක් එහෙම හැදිච්චේකා දිවත් එහෙම හැදිච්චේකක් කයත් එහෙම හැදිච්චේකක්. පිටස්තරයෙක් දිහා බලනවා වගේ බලන්න ඇස නම් අපට එහෙම හැදිච්චේකක් බව තේරුම් ගන්න නිකම් පුළුවන් වගේ. කනත් එහෙමයි. නාසයක් එහෙමයි දිවත් ඒ වගේ පේනවා. කයත් පේනවා. හැබැයි හිත අපි හිත වැලඳගෙන ඉන්නවා මම කියලා. අපි හිත වැලඳගෙන ඉන්නවා මගේ කියලා. අපි හිත වැලඳගෙන ඉන්නවා මගේ පැවැත්ම කියලා. මේ නිසාම මේ හිත අනිත්‍ය වශයෙන් බලන්න අපට තේරෙන්නේ නෑ. හිත දිහා බලන්න ඕනේ පිටස්තරයෙක් දිහා බලනෝ වගේ. පිටස්තරයෙක් දිහා බලන්නේ අම් ආකාරයකින්ද පිට අස්තර කැඩෙන බිඳෙන දෙයක් දිහා බලන්නේ අම්ම ආකාරයකින්ද අන්න ඒ වගේ හිත දිහා බලන්න ඕනේ. අන්න එත්තකොට තමයි තේරුම් ගන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නනේ මේ හිතේ ස්වභාවය චන්දනං චන්දනං කියන්නේ වහා සැලෙනවා. ඕනෙම සුළු කරුණගදි මේ හිතේ ස්වභාවය මොකත්ද වහා සැලෙනක. වහා සැලෙනකොට හිත තමන් පිටස්තරයෙක් වගේ හිතදිහා බලන්න ඕනේ. ආ! මේ හිත මෙහෙම වෙන්නේ? මම මෙහෙම වනවා කියන්නේ නැතිව මේ ස්වභාවය මේකයි කියලා යාම්කිසි දෙේකින් සිත සැලෙනකොට අන්න එතින්දි තමයි අපිට වොමනා නිද්දහස්ව සිහිය පිහිටුවල සිතදිහා බලන්න. මේ හිත සැලෙන ස්වභාවයෙන් යුක්තයි. වතුරෙන් ගොඩගත්තු මාළුවෙත් වගේ. චපලං මේ හිත වංචනිකයි චපලයි චපලයි කියන්නේ අපට ුවමනා කරනවා මේ හිත යහපත් මගේ හසුරුවන්න. අපට ඕනේ ආකාරයට නෙමේ හිත ක්‍රියාත්මක වෙන්නේ. මේහිත චපලයි. දුරක්කං අමාරුවෙන් රැකගන්න ඕනේ දුන්න වාරයං වරදිින් මුදවාගන්න තියනෙ අමාරුවෙන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිතේ ස්වභාවය තමයි වාරිජෝවතලය කිත්තෝ ඕකමෝකන උබ්බතෝ එතකොට මෙ මනසේ ස්වභාවය වතුරෙන් ගොඩගත්තු මාළුවෙක් ගොඩබිමෙන් තිබ්බ වගේ කියලා එතකොට ගොඩබිම ඉන්න මාලුුවගේ ස්වභාවය මොකක්ද එහාට මෙහාට දංඟල දඟල ඉන්න එක මෙන්න මේ වගේ කියනෝ මේ හිත පරි පන්ග තිදං චිත්තාම් මේ හිත නොයෙක් ආකාරයට කැලඹි කැළමිතියෙන්නේ එනිසා මේ හිතේ සකස් වෙන දේවල් අපි බැහැර කරන්න ඕනේ හොඳට සිහිය පිහිටලා එතකොට මේ ඇහැත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ කනත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ නාසයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ දිවත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ කයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ සිකත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ ඇහැට පේන රූපත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ අපට අමාරු දේවල් මේවා ඇහැට පේන රූප අපි අනිත්‍යවශයෙන් බලන්න පෙළඹිලා නෑ අපි සිහිය පිහිටුවන්න ඕනේ ඉතින් මේවා අනිත්‍ය දේවල් කියලා. කන්නට ඇහෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. අනිත්‍ය හොඳට තිබ්බනම් කවදාවත් ඒක මුල්කරගෙන අප අමුතු දෙයක් හිතේ හදාගන්න නෑ. පොඩි දෙයක් වනත් ඇති. මට මතක විදිහට සෝන මහරහතන් වහන්සේ එක් තරා අවස්ථාවක දේශනා කළ බාකිවත් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය අවබෝධ කරපු නැති එක්කෙනට පුංචි දෙයක් ඇස් හමුවට පැමිණුුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද කියලා. පුංචි දෙයක් කනට වැටුනත් එයාට වේදනා ඇති වෙන ඒ පොඩි දේවිසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද කියලා. පොඩි දෙයක් නාසයට දැනනත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද කියලා. පොඩි රස්සයක් එයාගේ දිවට දැනුනාත් ඒ අරමුණ විසින් එයාවයාට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද. පොඩි පහසක් එයාගේ කායට වැටුණත් ඒ අරමුණ විසි නයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාද ඒකට මිශ්්‍ර වෙනවා. නෙලුම් කොලයේ නොරැද බිම වැටෙන දිය බිඳක් වන්න ඒ කියන්නේ දැන් අපි අපේ ජීවිතයේ අපි සිහිය පිහිටුවාගෙන අනිත්‍යවශයෙන් තාකින්නේ නැති නම් අපේ හිතේ ස්වභාවය මොකත් ගන්න අරමුණුත් එක් එකතු වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වාදීලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරන එක්කෙනගේ ස්වභාවය අවබෝධ කරපු එක්කෙනගේ ස්වභාවය මොකක්ද ධර්මය අවබෝධ කරපු එක්කෙනගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වාදීලා තියෙන්නේ උදදබින්දුු යතාපි පොක්කරේ පදුමංවාරි යතාන ලිප්පති ඒවන් මුණිනෝ පලිප්පති යදිදන්තිිට්ට සුතන් මුතේසුවා උද්දබිදුු යතාපි පොක්කරේ නෙලුම් කොලයක වැටිච්ච වතුර බින්ඳුවක් වගේ පදුමංවාරී අතාන ලිපති නෙළුමක ගෑවිච්ච වත්‍ර බිඳුවක් වගේ. ඒවන් මුුණ නෝ පලිප්පති ඒ වගේ තමයි මුනිවරයා. යදිදන්දිට්ට සුතං මුත්තේසුවා. ඇහැට දකින රූප ගැන කනට ඇහෙන ශබ්ද ගැන නාසයට දැනෙන ගන්ධ සුවඳ ගැන දිවට දැනෙන රසය ගැන කයට දැනෙන පහස ගැන මනසට සිතෙන අරමුණු ගැන පිහිටන්නේ නෑහිතේ ලොකු දෙයක් ආවත් යටවෙන්නේ නෑ ඒක සෝන හාමුදුරුව වදාලා ඇස්හමුවට ලොකු දෙයක් පැමිණුනත් එයා දකින්නේ අනිත්‍ය විතරයි කණට කොච්චර බරපතලේවා අහන්න ලැබුණත් ඒක ඒ කණඔස්සි ජීවිතයට රාගන්නේෙ නෑ ඒක අනිත්‍ය වශයෙන් දැකලා එතනම ඉවරවෙනවා නාසට ලොකු දෙයක් ගඳ සුවඳක් දැනුනත් ඒක අනිත්‍ය වශයෙන් දැනගෙන එතනම ඉවරවෙනවා බුදුරජාණන් වහන්සේ එක් තරා තැනක දේශනා කළා හොඳෙට සිහිය පිහිටුවාගෙන හොඳට වීරඇතිව හොඳට විදර්ශනාවෙන් කල්පනා කරන භික්‍ෂුවක් ප්‍රනීත රස මසවුලෙන් යුතු ඇල්හාලේ බතක් පිණඩපාතිට ලැබිල වැළඳවා කියලා ඒ රසය විසින් එයාව යට කරන්න නෑ කියලා අද කළොත් අද දිනුම් එතකොට අපට පැහැදිලිව පේනවා හැමතිස්සේම අපි මේ අරමුණුවලට යට වෙවී යටවෙවී අපි ඉඳලා තියෙන්නේ අරමුණුවලට යටවෙී යටවෙී අපි මේ ජීවිතය ගෙවලා තියෙන්නේ පින්වතුනේ කාවදාද අපි මේක ජායගන්නේ අපි ජයගන්නේ සිහිය දියුණු කරපු දවසට වීරිය දියුණු කරපු දවසට නුවන දියුණු කරපු දවසට අපි කල්ප කෝටි ගානක් ගෙව්වට පස්සෙෙනම් මේක කරන්නේ අපි තුළට එදාට තමයි මේක ජයගන්නේ අදනම් මේක කරන්නේ අපි අද තමයි ජයගන්නේ මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ සිහිය පිහිටුවා ගැනීමේ වගකීම කවද භාරගන්න ඉන්නේ තමා විසින් භාරගන්න ඕනේ. මේකට මම කිව්වන බාධක කරුණු කීපයක් ඔබට මතක දේවා. ආසාව තරහා නිතිමතාලසකම සිත්තේ විසිරීම සැකය. මේ සිතත් හමා යන සැඩ සුළඟක් වගේ. අපට බලපාල තියෙනවා හිතේ විසිරෙන ගත්තිය. මේ හිතේ කලබලගතිය ආවාම ගොඩක් දෙනෙකුට ඒක කරගන්ට බෑ. අපි ගත්තොත් ඔබට මතකඇති ඔන්න අනුරාධපුරයේ අපි වැඩසටහන වෙලාවෙයි සීය කෙනෙක් හිටිය වැස්සිතේ මිතෙමි. ඒසියා සිත කලබල කරගන්න නැතිව ඔහේ හිටියා ධර්මයට සවන්දිීද. පුතෙක් කැවිල්ලා ඇත්්දා ඒසීයගේ අතින්. සය යං තෙමෙනවනේද කියලා. එසීයක් කියනවා? ආ! දැන්ද උඹට මාව තෙමෙනවා මතක්කුණේ. මමාර කුඹර කෙට්ටුව කාලයක් තිස්ස තෙමි තෙමි. ඒ කාලෙ උඹ මාව ඇද්ද කුඹුරින්. මම තෙමි තෙමි හරි මේකා හනවා. කිව්වා. අන්න ඒසීය කලබල නෑ? හැම දාම මූුණ දෙන්න වෙන දේවල්. කලබල වෙච්ච කෙනා ඉස්පාසුවක් නැතිව දුව නොමිසක් මේ ධර්මයට සිහිය පිහිටුවවාගන්න කල්පනා කරන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නඕනේ. වැස්සත් පැව්වත් ඕවා හැමදාම ලෝක තියෙන දේවල්. අපිට හැමදාම ඒවට මූුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් සිහිය පිහිටුවනවයි කියන කාරණය ඉගෙන ගැනිල්ල හැමදාම කවුරුවත් තුගන්වන්නේ නෑ. ඒ නිසා ඒක තමයි දුර්ලබදේ. දුර්ලබදේ ලැබුනම ඉන්න තැන මොකක් වුුණත් කමක් නෑ අපි මේක හිතට ගන්න ඕනේ. පින්වතුනි අපි මේ අන සංසාර ගමනෙදී අපි හොඳට සිහිය පිහිටුවාගෙන මේක නුවනින් බලන්නට ඕනේ. අනිත්‍යදේ අනිත්‍යවශයෙන් බලන්න පුරුදුවෙන්න ඕනේ. අනිත්තෙක මම ඔබට තව කරුණක් කියන්නම්. පහසක් මොකක්ද ඔබ මේ හිත දියුණු කරන කාරණය අඩ පෙර ගහන්න යන්න එපා. ඔබ මේ සිහිය පිහිටුවන එක හැමෝටම බලාපන් දැන් මම උඹලවගේ නොවේ හොඳට සිහිය පිහිටුවාගෙනයි ඉන්නේ කියලා කියන්න යන්න එපා. මම හොඳට අනිත්‍යවශයෙන් මේක විමසල බලනවා මට හොඳට අනිත්‍යවශයෙන් ප්‍රකටව පේනවා යන්න එපා. රහසක් වශයෙන් තබා ගන්න. එක තමන්ගේ හරද සාක්ෂය විතරක් දැනගත් තම ඇති. එක ලෝකෙට කියන්න යන්න ඕනෙ නෑ. ගුණධර්ම තියෙන්නේ දියුණු කරගන්න මිසක් ලෝකෙට පෙන්නන්න නෙවෙයි. ඒ මොකද මම එහෙම කිව්වේ අපි ලෝකෙට කිය කියා යනව කියම ඔන්න උඹලවගේ නෙමෙයි මං හොදට සිහියඉන්නේ. ආ! මට එහෙම වලදින්න නෑ මං ඔක්කොම මානත්‍යවශයෙන් බලබල ඉන්නේ. කියලා අපි පුරසාරම් දොඩවනවා කියමු? අපි ඒ හිත විශ්වාස කරලා නේදයක කියන්නේ. අන්තිමට මේ හිත අපේ ප්‍රමාධ දෝෂයකින් නොමග ගිහිල්ලා. අපි වැටෙන තැන අපිටම හොයන්න බෑ එතකොට අර කට්ටියම අපිට ඔච්චම් කරන්න ගන්නවා. ආ! මහ ලොකුවට කිව්ව දැන්කෝ වෙන්න බැරිද. හොඳම වැඩේ තමයිඒකෙද චිත්ත දියුණුව අභ්‍යන්තර කටයුත්තක් බවට පත් කරගන්න ඕනේ. මොකද හේතුව තමන්ගේ හිත දියුණු උනානම් තමන්ගේ තියෙන ගුණධර්මවලින් ලෝකට පිහිටක් වෙනවාමයි. අපි දියුණුයි කියලා ලෝකෙට පෙන්නුවා කියලා ලෝකෙට අමුතු සෙතක් ඒකෙන් වෙන්නෙ නෑ. අපි ඇත්තටම දියුණුඋනොත් ඒකෙන් අපටත් පිහිටක් තියෙනවා. අපි ඇසුරු කරන අයට පිහිටකුත් තියෙනවා. ඔක්කොටිම පිහිටක් තියෙනවා. අපි ඇත්තටම දියුණු නොවේ දියුණු උනා කියලා කියාගෙන ගියා කියලා පිහිටක් තියෙනවද. එ නිසා මේ ධර්මමාර්ගය තියෙන්නේ තනිකරම හුද කලා දියුණවා. තමන්ම හුවා දක්වන්නේ මොකුත් නැති අය දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර රහතන් වහන්සේලා ඉඳල තියෙනවා කාටවත්ම බෑ රහතන් වහන්සේ නමක් කියල දැනගන්න කවුරුවත්ම දන්නේෙ නෑ. යම් සිදුවීම්වලදි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනනී අන්න අරභික්ෂුව මෙන්න මේ ආකාරයට හිත දියුණු කරලා තියෙනවා කියලා එතකොටයි සියලු දෙනා දන්නේ එතකොට අපිට පේනවා යාළුවොත් එක්ක ඇසුරු කලා කියලා එහෙම කියාගෙන යන්නේ නෑ දැන් රහතන් වහන්සේලා රහතන් වහන්සේලා අතරවත් එහෙම චිත්ත දියුණුව ගැන කතා කරලා නෑ කතා කරලා තියෙන්න්නේ ධර්මය ගැනයි. මම මෙන්න මෙහෙම වඩාගෙන ගියා ධර්මය එතකොට මට සමාධියයක්කාවා එතකොට මම මෙන්න මෙහෙම මෙහෙම විදර්ශනාව වඩාගෙන ගියා එතකොට මට ප්‍රඥාව දැන් මම නිදහස් අයියෝ ඔබලාට තවම බැරිවුනාානේ කියලා එහෙම එකක් නෑ මේකේ මේකෙ තියෙන්නේ ඒ තනි කරම අභ්‍යන්තර කටයුත්තා ඒ අභ්‍යන්තර දියුණුවක් හුදකලාජ විවේකයේදී තනිවෙමුද ටිකක් එහෙම චිත්තා අභ්‍යන්තරයෙන් මේක ගත්තාම තියෙන වාසිය තමයි තමන් හුදකලාවෙන හැම මොහොතකම තමන්ට සිහියනින්න පුළුවන් ඒ ලෝකෙට කියන්න ඕනෙ නෑ හුදෙකලාවන හැම මොහොතෙම සිහියෙන් ඉන්නවා. බලන්න කල්පනා කරලා මේ ලෝකෙ මිනිස්සු ද්ධානය නිසා කොච්චර නොමග යනවද රෝපය නිසා කොච්චර නොමග යනවද කටහඩ නිසා කොච්චර නොමග යනවද දැනඋගත්කම නිසා කොච්චර නොමග යනවද බුදුරජාණන් වහන්සේට කොච්චර ලස්සෙන රෝපයක් තිබ්බද නොමග ගිය නෑනේ තරම් මානසික දියුණුවක් කාටවත් තිබුණිනෑ එච්චර මානසික බලයක් කාටවත් තිබුණිනෑ නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක ඉදිහා කල්පනා කරපු පිළිවෙල අපිට තවම කිට්ටු කරන්න බෑ එච්චරටම එක නිදහස් බැන්නත් එකයි ප්‍රශංසා කළත් එකයි එක් තරා දවසක රජගහනුවර ඉඳලා නාලන්දාව දක්වා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයක් පිරිවරාගෙන වඩිනවා වඩිනකොට ගුරුන්න්නාන්සේ ගෝලයයි ගුරුන්ාන්සෙත් තාපසේ ගෝලයක්ත් තාපසේ එතකොට තාපස ගුරුන්ාන්සේ බුදුරජාණන් වහන්සේටයි භික්‍ෂ සංගයාටයි බනිනවා හොඳටම ඒගොල්ලත් ඒක්කම යනවා ගෝලයමොකද කරන්නේ ප්‍රශංසා කරනවා රාත්‍රී නවාතැන්ගන්න සිද්ධ වුණා රාත්‍රී නවාතැන් ගත්තු වෙලාවෙත් බානිනවා ගෝලය රෑත් ප්‍රශංසා කරනවා මේ දෙන්න පහොදා පිටක් වෙලා ගිය බුදුරජාණන් වහන්සේ මොකවත් කිව්වෙනෑ එයාට භික්‍ෂූන් වහන්සේලා මොකුත් කිව්වෙත් නෑ සද්ධ නැතිව හිටියා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහනෙනී ගොරන්නන්සේ බැන්නනේ මේ ගැන අපි බාරගන්න ඕනෙ නෑ අපි බලන්න ඕනේ බැනපු කරුණු අපිළඟ තියෙනවද කියලා බලනකොට තේරෙනවා ඒ බැනපු කරුණු එකක්වත් අපි ළඟ නෑ ඒ නිසා අපිට අදාල එකක් නෙමේ එයා කිය කියා ඉඳල තියෙන්නේ ඒ නිසා ඒකෙති අපි නිදහස් ඒ අපිට වැඩක් නෑ එතකොට ප්‍රශංසා කරපුය එක්කෙනා එ ප්‍රශංසා කළේ අපේ තියෙන කරුණුුවලටද කියල බලන්න බලනකොට තේරෙනව මේ කිව්වේ අපි තුළ තියෙන කරුණු ගැනම තමයි. එය ප්‍රශංසා කළත් නැතත් එ ප්‍රශංසාවය අමුතු දෙයක් නෑ කියලා ඒකත් අතාරින්න කිව්වා. සැබෑ හික්මවීම කියන්නේ මේකටයි බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයින් හික්මවල තියෙන පිළිවෙල එහෙම කරන්න බෑ මේ ඇස කණ නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් නොවැඩු කෙනෙකුට. මෙ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අනිත්‍ය වශයෙන් අවබෝධ නොකල කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අනිත්‍ය වශයෙන් අවබෝධ කළ කෙනෙකුටමයි. ඒ නිසා පින්වතුනී අනිත්‍ය වශයෙන් නුවනින් විමසන්න පටන් ගන්නාකොට. ආරම්බේදී අපි වචනෙන් සිහිකරනවා අනිත්‍යයි 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 කියලා. නමුත් ඒ වගේම එයා පස්සෙන් නුවනින් විමසන්න ඕනේ. දැන් සිහිය පිහිටුවාගෙනනම් ඉන්නේ අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරන දේ අනිත්‍ය වෙනෝ මෙයට පේනවා. පේන අවස්ථාවල් එනවා. කොට එයා නුවනින් විමසනවා මේ කාරණය මේ මේ කරුණු නිසා අනිත්්‍ය වෙලා ගියා එහෙම නම් මේකෙ මම කියලා හිතා ගත්තට මගේ කියලා හිතා ගත්තට තමාට ඕනෙ විදිහට පවත්වන්න ඕනෙ කියලා හිතා ගත්තට එහෙම එකක් මේකෙ කරන්න බෑ කියලාකායදයන කෙනෙක් ඉක්මනට නිවැරදි වෙනවා හැබැයි හිත්ත ගැන නිවැරදිවෙන්නෙ නෑ. මොකද හිත්ත ගැන අපි හැම තිස්සෙම හිතාගෙන ඉන්නේ මම කියලමයි. ඉතිං ඒ නිසා මේකට අපිට ලොකු වීරයක් ලොකු නුවනක් ලොකු සිහියක්කෝනේ. හැම වෙලාවෙම නුවනින් විමසන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේෙ ඒකයි සිහිය දියුණු කරකර අපි හොඳෙට නුවනින් විමසන්න පටන් ගන්න ඕනේ මොකද කල්පනා කරලා බැලුවත්හෙම අපේ ජීවිත්තවල යම් දියුණුවක් චුට්ට හරි ලැබිල තියෙනවනම් දශමකෙන් හරි එහෙම ලැබෙන්නේ නුවනින් විමසීම නිසා වෙනකරුණක් නිසා නොවේ නුවනින් විමසීම නිසා නම් අපිට ලැබෙන්නේ ඒ නුවනින් විමසපු වෙලාවේ අපි සිහියෙන් හිටි වෙලාවක් අපි වීරිය පවත්වපු වෙලාவாක් අපේ හිතේ ශ්‍රද්ධාව තිබි්චවෙලාවක්. එහෙමනම් අපි හැමතිස්සෙම வீීරිය පවත්වනවානම් හැම තිස්සෙම සිහිය පවත්වනවානම් අපි ඉරියௌගැන කනබොන වෙලාවට අඳන පදින වෙලාවට ඒ වගේම වැසිකිලි ැසිකිලි කරන වෙලාවට හැම තිස්සම සිහිය පවත්වන්න අපි කල්පනා කරනවනම් අපිට හැමති සේම ජීවිතාබෝධයට අවස්ථාවක් සකස් වෙනවා තව කොච්චර කල්දාන්නது නමුත් ඒකාපි කල්ධනවානම් බෑ මට කරන්න බෑ මට මේ වෙලාවක් නෑනේ මට කොහෙදවිවේකයක් මට කොහෙද මේකට අවස්ථාවක් කිය කියා අපි මගහැරිට අපිට වුවමනානම් අවස්ථාව ඕනෙ තරම් තියෙනවා අපි කවුරු හරි කෙනක් කිව්වොත්හෙම හරි කෑමබීම ඉඳුම් හිටුම් සමග සිංගප්පුූරුවට ටිකට් එකක් දෙනවා සතියකට කෞද යන්න කැමති කිව්වොත් විවේකය ඕන තරම් තියනෝ මේක අපේ හිතේ අදහසර නිකම්ම ගැලපිලා යන්නේ නෑ මේකා අපි වුවමනාවෙන්ම බලෙන්ම ගලපගන්න ඕනේ. කාලයක් ගේාට පස්සේ තමයි ටිකටික මේක හිතේ පිහිටන්නේ. එ නිසයි එක පාරටම කෙනෙක් මේ ධර්මයට ඇදිල යන්න නැත්තේ බුද්දු සසුන බැබලේවා හැබැයි නුවන තියන එක්ෙනා මේ ධර්මය තේරුම් ගන්න කල්පනා කරනවා එනිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ මේ අවස්ථාවයි ප්‍රයෝජනය ගන්න තියෙන එක්ම ක්‍රමය සිහිය පිහිටුවා ගැනිල්ල බුදුරජාණන් වහන්සේක කෙනෙක් ඇහුවා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ ශාසනය බොහෝ කාලයක් පවතින්න හේතුවන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාල මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නට හේතුවන්නේ මාග ශ්‍රාවකයින් සිහියෙන් සිටීම එතකට සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ කය ගැන සිහියෙන් ඉන්නවනම් වින්දීම් ගැන සිහියෙන් ඉන්නවනම් හිත ගැන සිහියෙන් ඉන්නවනම් මේ ආයතනවල පංචෝපාදානස්කද ආදීම් ගැන සිහියෙන් ඉන්නවනම් බුද්ධ ශාසනය පවතිනවා එහෙමනම් අපිට මේ බුදුසසුන දියුණු කරන්න තියෙන එකමදේ මොකක්ග සිහියෙන් ඉන්න අපි පුරුදුුවෙනේක ධර්මය ජීවිතයට ගලපාගන්න මොකද අපි සිහියෙන් ඉන්න ඉන්න තමයි මේ ධර්මකරුණුවල ප්‍රයෝජනය තියෙන්නේ ධර්මකරුණු ජීවිතයට ගලපාගන්න පුළුවන් වෙන්නේ එහෙමයි හැබැයි ධර්මය මතක තියෙන්න්න ඕනේ ධර්මය මතක නැතිනම් සිහිය පිහිටුවාගන්න ඒත් බෑ වැටුුණට පස්සෙ නැගී හිටින්න බෑ ධර්මය මතක නැත්නම් ධර්මය මතක තියෙනවනම් දහම් පාටයක් මතක තියෙනව නම් ආ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාල්ලා කියලා සිහට නගාගෙන ඊට පස්සේ ඊට අනුකූලව කල්පනා කරලා එය සිහිය දියුණු කරනවා ආයමත් එතෙන්ටෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ධර්මය වුවමනයි කියලා මේ ධර්මය අහල මතක තියාගන්න ඕනේ දරාගන්න ඕනේ එතකොට තමයි ආය ආය මෙිනහිකරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා ඒ ධර්මය පොට්ට පොඩ්ඩ හරියෝමනා කරන කාරණවල් මතකිට ගන්න ඕනේ. ඒ මතකිට ගත් තම තමයි එක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ සිහිය පිණිස උපකාරවෙන්නේ. එහෙම නැත්නම් ධර්මකාරණම් මතකේට ගන්න බැරිනම් අපි වැටිච්ච වෙලාවක අපේ හිත නොමග ගිය වෙලාවක අපිට නැගී හිටින්න බෑ අපි කියමු අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා අපි බලාපොරොත්තු වෙච්චි නැති විදිහය ප්‍රශ්නයක් ඇතිවෙලා අපට බලවත් කම්පාවක්කාව පිහිඩාවක්කාව හිතේ දුකට කරුණක්යේදුනක් දැන් අපිට කියන්න කෙනෙක් නෑ අපිට බලන්න පොතපතකුත් ළඟ පාත නෑ අහන්න බණපටියකුත් නෑ එතකොට පිහිට මොකක්ද ට ධර්මකාරණාවක් මතක තිබුණනම් අන්න ඒ මත්තක තිබිච් දහම් කරුණ තමයි පිහිටවෙන්නේ. එඩනිසා මේ ධර්මය මත්තක තබාගෙන සිටීම කියලා කියන්නේ ජීවිතයට පුතුම විදිහට පිහිටවෙන එක. බාහිර අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපි බාහිර කෙනෙකුගේ උපකාරයක් හැමතිස්සම බලාපොරොත්තුවෙන් සිටියාට ඒ උපකාර නොල්ලැබෙන අවස්ථා අපට ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට අපට පිහිට වෙන්නේ අපේ හිත තුළ ගොඩ නැගිච්චයක. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ බාහිර කෙනෙකුගේ ඇගේ එල්ලිලාම් මේක දියුණු කරන්න නෙවෙයි. එහෙනම් මා තුළ සිහිය පිහිටුවාගෙන මේක දියුණුකරන එකයි. තමා තුළ සිහිය පිහිටුවාගෙන දියුණු කරනදේ ඇතිකරගත්තොත්. මට වනත් ඉස්සර තිබුණෙ නෑ ඒ හැකියාව. මම මුල් කාලෙ හිතුවේ ඔය ධර්මය කියාදෙන ස්වාමීන් වහන්සේලා ඇසුරු කලාම හිතුවේ එහෙමයි. ඒ නිසා මම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් වෙන් වෙන්න කැමැතිවුණේ නෑ. මම හිතුවේ ඒ ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්නම ඕනෙ ධර්මය අල්ලගන්න කියලා පස්ස පස්සේ මට තේරුම් ගියා නෑනෑ මේකෙ තියෙන්නේ එහෙමනෙ මේ තමන්ට ඕනෙත් තමන් විසින්ම ඇතිකරගන්න දහම් දැනුම. මේ සිහියෙන් පිහිටුවා බලනෙක් එකයි. එදාට තමයි තමන් මේක නියම විදිහට අල්ලන්න කියලා. මේ ධර්මය එහෙම එකක් තියෙන්නේ කලන්න මිතුරන් සමග නිති ඇසුරද හැබැයි මේකෙද කල්්‍යාන මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ ධර්මය ශ්‍රවනය කරන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ ධර්මයේ හැසිරීම කියන එක හුදකලාව දියුණු කරගන්න ඕනේ හැබැයිඒ දියුණු කරගන්නකම්ම කල්්‍යාන මිත්‍රයා කියන කෙනා නිරන්තරයෙන් ඕමනයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා පැවිදිවෙච්ච ස්වාමීන් වහන්සේලාට පවා ධර්මකරුණු විනය කරුණු විසඳගන්න තේරෙන්නේෙ නැත් නම්. එය තේරුම්ගන්න තුරාවට දිවි ඇති තෙක්ම වැඩිහිටි ගුරුවරුගාව ඉන්න ඕනි කියලා. එතකොට අපිට ඒකින් පැහැදිරිව පේනවා. කල්්‍යන මිත්‍ර ආශ්‍රය ඕමනයි. නමුත් වුවමනා කරන්නේ, මන් ශවාදීනව මේක ගොඩනගා ගැනීමටයි තමා තුලින් දකින නිසා ඕපනයිකවෙයි සදහම් ඉති නඒ නිසා ඒ අවස්ථාව අපි හොඳට අඳුනාගන්න ඕනේ මේ ධර්මය දියුණු කරන්න මේක ගොඩ නගාගන්න අවස්ථාව අපි හොඳට හඳුනාගෙන අපි මේ සිහිය දියුණු කරන අවස්ථාව ලබා ගන්න ඕනේ ඒක තමයි ඕපනයික කියන්නේ. තාමාත් තුලින් දකින නිසා ඕපනයික වෙයි සදහම්. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ද්ධර්මය අපි තුළ සිහිය පිහිටුව පිහිටුවා තේරුම් ගන්න කල්පනා කලාම තමයි ඇත්තටම මේ ධර්මය අපි අවබෝධ කරන්නේ. ඒ නිසා එහෙමනම්, මේ ධර්මයේ සැබෑම සාක්ෂිකරුවා විය යුත්තේ කවුද තමාමයි හැබැයිඒ සාක්ෂිකරුුවත් තමා වෙනවා මිස අනුන්ට කියලා අනුන්ගෙන් ගන්න එපා ප්‍රශංසා අන් තට්ටුවක් පැළඳගන්න ආසද අපි කියනවා කියමු තව කෙනෙකුට මෙහෙමයි මට මෙච්චර මෙච්චර සමාදිය වැඩනා කියලා ආ එහෙමනම් ඔයා දැන් සෝවාන් වෙන්න ඇති අර ප්‍රකාශය අආහගන්නනේ එක කියන්නේ මම මෙහෙම කලා මම මෙහෙම කලා මට මෙහෙම මෙහෙම සමාධිය දියුණුනා මම නුවනින් විමසගෙන යනකොට මේක නිකං වෙලා ගියා අවබෝධ වෙන්න පටන් ගත්ත ආ එහෙමනම් ඔයාට අසවා ඥානය ලැබිලා වෙන්න ඇති එතකොට ඒ කියන්නේ එයා මොකේටද අර අරකාහගන්න ඊට පස්සෙ ඔටුන්න හාම්බනා දාගත්තා ගියා වැඩක් නෑ මෙන්න ධර්ම මාර්ගය දියුණු කරන අයගේ හැටි එහෙම නෙමේ මේක කරන්න ඕනේ එක් තරා අවස්ථාවක තියෙනවා උග්ග සිටතුමා ගැන බුදුරජාණන් වහන්සේ උග්ග සිටතුමාගේ ගුණ වගයක් කියනවා උග්ග සිටතුමා මේ වගේ මේ වගේ ගොුණවලින් යුක්තයි කියලා ඉතින් භික්‍ෂූන් වහන්සේලා ඒ හත්තාලවක උග්ග සිටතුමා හම්බ වෙලා කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ කැන ගොඩක් ප්‍රශංසා කළා අනේ ස්වාමී නියතන කවුරුත් හිටියද කවරුත් හිටිය නෑ කියනවා එහනම් කමක් නෑ එතවට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුුණගැහිලා කියනවා ස්වාමීණී අපි උග්ග සිටතුමා මුුණ ගැහුණ අපි එතුමාට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ ඔබ ගැන මෙහෙම මෙහෙම කියනවයි කියලා එතකොට එයා අහනවා ස්වාමී නියතන කවුරුවත් හිටියාද කියලා කවරුවත් හිටිය නෑ කියලා කිව්වාම එහෙනම් කමක් නෑ කියනවා ක බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඒකත් ඊළඟ ගුණේ හැටියට පිළිගන්න කියලා අන්න ධර්ම මාර්ගයේ දියුණු කරන ආකාරය එතකොට ඒ විදිහට තමයි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න තියෙන්න්නේ ඔබට රහසක් කියන්නම් මේක හරිම ලස්සනය එක ඒ රහසක් නෙමෙයි රහස කියන්නේ ඒක නෙවෙයි රහස කියන්නේ අපි භාවනා කළ කමටහන් ගත්තා කමටහන අරගෙන අපි ඒක කියන්න නෑ ඒක කමටහන දෙන එක්කෙන විතරයි ඒක අහන්නේ වෙන කෙනෙකුට ඒක අහන්න තහනම් ඒක රහස්බන මේක එහෙම නෙමයි අපි එලිපිට ධර්මය කතා කරනවා ධර්මය සාකච්ඡා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරලා තියන්නේ මෙහෙමයි කියලා අපි විස්තර වශයෙන් කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විස්තර කරලා තියන්නේ මෙහෙමයි කියලා අපි කියනවා දැන් අපි මේ විස්තරය එලිපිට කියන්නේ මේ ඔක්කොම අවිද්‍යාව ප්‍රහාණය කිරීමට විද්‍යාව උපදවා ගැනීමට වඩන්න ඕනේ අපි ප්‍රාර්ථනා කළොත් අනේ අපේ අවිද්‍යාව දුරුවේවා. විද්‍යාව පහළවේවා කිසි දවසක සිදවෙයිද ඒක හරියට අපි අඳුරක ඉන්නවා එලියක් දල්වන්නේ නැතිව එළිය පත පතා අපි අඳුරක ඉන්නවා එළියක් දල්ලන්නේ නැතුව අඳුර දුරුවේවා කිය කියා. නමුත් අපි හිතා මතා එළියක් ඇතිකර ගත්තොත් අඳුරයිවරයි ඒ වගේ මෙ ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී අපි හිත්තා මතා සිහිය දියුණු කරන්න කල්පනා කරන්නඕනේ. සැකයෙන් පිරි ලොවක් බව නිතර සිතන්න. ඊළඟ එක තමයි සිහිය දියුණු කරන කෙනෙකුට උපකාර වෙනවා සක්මන් කරනකොට සිහියෙන් ඇවිදින එක. බොහෝ ගෙවල් දොරවල්වෙල සක්මන් මළු නෑනෙව සමහර ගෙවල්වල සාලි තියෙනවලොකුවට ඒවායේ පුළුවන් සක්මන් කරන්න ටිකක් පුළුදු වෙන්න ගෙදර කට්ටියට ධර්මක් ඥානය හොඳට තියනවනම් ශ්‍රද්ධාව තියනවනම් බණභාවනා කරන්න වෙලාව සකස්කරගෙන තියෙනවනම් මුළු ගෙදරම කට්ටියට බාධාවක් නෑ එහෙම නැත්නම් මේක රහස තමයි කරන්න වෙන්නේ පඩු ටික චුට්ටක් එහාට මෙහාට කරලා ටිකක් සක්මන් කරන්න පටන් ගත්තොත් හෙමගේ මැත්්දේ ළමයි බය වෙනවා. අම්ම ගිහිල්ලා ආව කියයි අම්ම පටන් ගත්ත කියයි. හිතන්න මේ සනහිපනැති වෙලා තමයි කියලා. ඒත් තරම්ම සැකෙන් බලන්නේ ඒත් තරම්ම විචිකිච්චාවෙන් බලන්නේ ශ්‍රද්ධාවෙන් බලනවට වඩා තියෙන්නේ විචිකිච්චාවමයි ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ විචිකිච්චාව කියන්න මොකක්ද සැකය ඒ කියන්නේ සක්කාය දිට්ටිය වගේම සංයෝජනයක් සංයෝජනයක් කියන්නේ බැඳල තියෙනවා සුදු හරකයි කලු හරකයි දැන් සංයෝජනයේ උපමාවමොකක්ද දෙන්නේ සුදු හරකයි කළු හරකගේ යඋපමාවනේ සුදුහරයි කළුහරකයි ගැටගහල තියෙනවලානුවකෙන් එතකොට සුදුහරක යනව හියෙන් එතකොට කළු හරකට යන්න වෙනවා මොකද ඒ බැඳල තියෙන්නෙලානුවකින් කළුහරක යනව හියෙන් එතකොට සුදුහරකට යන්න වෙනවා මොකදේයේ ලනුවෙන් බැඳල තියෙන නිසා. එතකොට පිටින් පේන්නේ කළු හරක සුදුහරකව ඇදගෙන යනෝ වගේ. සුදුහරක කළුහරකව ඇදගෙන යනෝ වගේ. නමුත් ඒ දෙන්නම ඇදගෙන යන්නේ කම්බෙන්. කම්බෙල් ලිහ පුදාවසට දෙන්න දෙපැත්තට යනුව නිදහස්සේ. ඒ වගේ, විචිකිච්චාව කියලා කියන්නේකාම්බේකට වඩා බැදිිච්චයකක් සැකය කියන්නේ ඒවා ගේකක් අපි හොඳට දැනගන්න ඕනි මේව නීවරණ හැටියටත් තියෙනවා සංයෝජන හැටියටත් තියෙනවා මේ හිතේ තියෙනවා එතකොට මේව නැතිවෙන ආකාරයට සිහිය පිහිටුවාගෙන නුවන දියුණු කරගෙන ධර්මක් ඥානයේ දියුණු කරගෙන ගමන් කරන්න තියන්නේ ඔබටත් පුළුවන් සිහිය දියුණු කරන්න මට තේරිලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. කෙනෙකුට නුවනින් විමස විමසා කල්පනා කරන කෙනෙකුට විශ්මිත අවබෝධය පටිච්ච සමුප්පාදය පොත. අපේ බුද්දුසාමින්දු තාවම වැඩවෙසති සුත්තනිපාතය පොත. ඊළඟට ඒ අමානිවන්දුටු රහස්තන් වහන්සේලා. තේරතේරී ගාතාපොත. නිරන්තරයෙන් පරිශීලනය කරනවනම් එයාට සෑහෙන දුරකට සිහිය දියුණු කරන්නත්. නුවන දියුණු කරන්නත් පුළුවන්. දහම් දැනුම දියුණු කරගන්න පසුබට වෙන්න එපා. ඊළඟට, බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බොහොමයක්ම උපකාර වෙනවා. මොකද අපි නිරන්තරයෙන්මඒත් ධර්මයේ උපකාර ගන්න ඕනේ. මට හොඳට මතකයි මට ධර්මඥානය හොඳට වැඩුනෙක් කොහෙදද කියලා. මම සමහර ආරං්‍යවල ඉන්නකොට මගේ කුටිය තියෙනෙ පාත්‍රයයි සිවුරු දෙකයි වතුරෙක්කයි විතරයි. එහ පුස්තකාල තියෙනවා පොත්තියන මම ඒ පොතක් අරගෙනෙනවා. අරගෙන ඇවිල්ල භාවනා කරගනිමින් බොහොම නිදහසේ මම මේ පොත කියනවා. කියවලා මේ කරුණු මම සටහන් පොතක් තියාගෙන හිටියා මම ඒකෙ තමයි සටහන් කරගන්නේ. අවශ්‍ය දේවල් සටහන් කරලා ඒ සටහන් කරගත්තු දේවල් ආIයේ බලනවා බලල ඒ පොත සතියක් විතර තියාගෙන ඉඳලා හොඳට කියවල තමයි ඒ පොත්වහන්සේ ගිහිල්ලත් තියලා වෙන පොත්වහන්සේ නමක් අරන්නෙනවා එබන්දුු වැඩපිළිවෙලක් මම කාලයක් කරපු නිසයි මට යම් කිසි ධර්මක් ඥානයක් වැඩුණේ ඔබ වනත් යම් කිසි ධර්මක්ඥානයක් ලබා ගැනීම පිණිස නිවැරදිස් මරණයක් දහම් දැනුමක් ලබා ගැනීම පිණිස. ඒවගේ යම් කිසි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. අරකත් ඕනේ මේකත් ඕනේ. මේ කටයුතු කරන අතරේ පත්තරත් බලබලා ටීවීත් බලබල ධර්මයේ හැසිරෙන කල්පනා කළොත් කාලය මදි. මට තේරෙන හැටියට නම් කාලය හොඳටම මදී. ඉතින් හොඳමදේ තමයි පත්තරයක් බලන්න අනිවාරයෙන්ම සිද්ධ වෙනව නම්. විනාඩි පහකින් ඉවර කරන්න. විනාඩි පහකින් මාත්‍රෘකාටික බැලුව පත්තරේ අයිං කලා. පත්තරේ ඉවරයි එතකොට. එහෙම නැතිව පත්තරේ මුල්ල ඉඳල බලලා අහවල් අච්චුකාන්තෝරයේ ප්‍රසිද්ධ කරන ලදී කියන තැනටම කියවන්න ලැහැස්ති වනොත්තේම ඉවරයි එහෙම කියවනාය ඉන්නවා. අපි දන්නාය හිටියා. වැඩක් නෑ කරන්න පත්තරේ මුල ඉඳලා අගපිටුවේ ඒ කෑල්ල වෙනකම්ම කියනවා. අපරාධි සම්ප්‍රප්පලාප එනිසා ඒක විනාඩි පහෙන් නිවර කරන්න ඕනේ. විනාඩි පහෙන් නිවර කරන්න, පවාහින බලනේවා අනිවාරයෙන්ම බලන්න ඕන නම් විනාඩි පහෙන් නිවර කරන්න ඕනේ ඉවර කරලා විවේකය ලබාගන්න ඕනි මේ ධර්මක් ඥානය ලබාගන්න අන්න එයා තමයි දහම් දැනුම ඇති කරගන්නේ මේක මතක තියාගන්න මේකෙදී තමන්ගේ දක්ෂතාවේ පුදුම විතිහට බලපානවා මේ ධර්මය දියුණු කරගන්න තමන්ගේ උත්සාහය පුද්දුම විදිහට බලපානවා. තමන්ගේ නුවන පුදුම විදිහට බලපානවා. තමන්ගේ පින පුදදුම විදිහට බලපානවා. පින හොයන්න බැරිනිසා ඒ අතහරෙන්න්න. අනිත් තේවත් තේරෙන දේවල්ටික පිනේ ප්‍රමාණය හොයන්න බෑ මට පින් තියනවද නැද්ත කියන කාරණය හොයන්න බෑ. මොකද නිවානවබෝධ කරන්න, දර භික්ෂුණීන් අතර අගතැන් ලැබෙන්න්න පින තිබුණු පටාචාරා පිස්සියක් වගේ ඇඳම් නැතිව පාරේ දුවගෙන ගිය් වෙක් කෙනෙ එනිසා පින හොයන්න බෑ නමුත් පින බලපානවා අපිට එක පාරටම සිහිය පිහිටන්න නෑ කියලා අපිට සමාධයක් ඇතිවෙන්නේ නෑ කියලා යෝනිසෝ මනසිකාරයේ යෙදන්න අමාරුයි කියලා නෑ කියන මතයට ආවත් අපි මෝඩයි පින නෑ කියල නම් හිතන්න එපා පින නෑනෙමෙයි අපි ඒකදි කරන්න තියනෙ අපි සිහිය පිහිටුවා ගන්න තුරු මේක අතහරින්නෙ නෑ කියලා හිතන එක අපි පින නෑ කියලා අත හැරියොත් හෙම අපි මේ ලෝකෙ මහම මහමැටි මිනිසුන්ගේ ගානට අයිති වෙනවා ඒ නිසා අපි හොඳටට තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේදී බාහිර මිනිසුන්ගෙන් පින අහන්න හොඳ නෑ තේරෙන්න්න නෑ පින හොයන්නත්බෑ පින දකින්න ක්‍රමයකුත් නෑ ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේදී පින කියන්නේ පුද්දුම එකක් ඔයා ඇපල් මලක් වගේ නෙමේ වැස්ස කාලෙට උතුරණ අසූචි වලක් වගේ අපි දන්නවනේ මුගලන් හාමුදුරුවන්ව වසඟ කරගන්න ඇවිත් විමලාට වෙච්චදේ විමලා කියන වෙසඟන ආවනි මුගලන් හාමුදුරුව වැඩසිටිත්ති දඟර නැටුම් දාගෙන මුගලන් හාමුදුරුව ඇහුවා මේ මොකද මේ ඒ ගෑනයේ ඒ මෝඩි ඔබ දන්නවද මේ ශරීරය හැටි මේ ශරීරය වැස්ස කාලෙට උතුරපු අසූචි වලක් වගේ කිව්වා නුවන පිහිටවපු අය අන්න ඒ විදියට බලනව කියලා කිව්වා අහනවා ඇමෝඩියයේ උඹහදන්නේ ආකාසේ චිත්‍රාඳීන්නද මෙහෙ මහනකොට අර විමල කල්පනා කලා කම්පාාවනේ නෑ සැලුනෙ නෑ විමල හරි එඩිතර කාන්තාවක්. කෙලින්ම කතා කළා මේ සමාජයේ මෝඩ මිනිස්සෝ ස්ත්‍රීශරීරයට වසඟ වෙන්නේ මඩවලේ ලගෙන හරක් වගේ. නමුත් තමුන්වහන්සේ මහා වීර පුරුෂයෙක් කොහොමති මේක ලැබුණේ කියලෑ හෝවා ධර්මය කිව්වා. විමලාටත් පින පැදුනා බලන්න විමලා කලින් ගනිිකාවක් වුණාට මනස කොහොමද කියලා විමලා හොයපුදේ තමයි එතන තිබුණේ මොකද විමල දන්නෙත් නෑ විමලා විමුපතිය කරා යන මනසක් තිබුුණ කෙනෙක් කියලා විමලා කල්පනා කළා මමත් මේ මොකක්ද ඇඟක් විකුණ විකුණා යන එකේ තේරුම මමත් මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේළඟට ගිහින් කිව්වා ස්වාමීණී මට මුනිවරයක් වගේ නිකෙලෙස් සිතකින් ජීවත් වෙන්න ඕනෙ කියලා හොඳයි කියලා මහන කළ රහත් භික්‍ෂණයක් වුණා පසුතැවිලිවීම අතහරන්න කළ යුතුදේ කරන්න එතකොට බලන්න මේ හිත දියුණු කරපු ආකාරය වෙන කෙනෙක් වගේ යෝනිසෝ මනසිකාරය නැත් නම් නෝන්ජල් හිතක් නම් මහනවෙලා කල්පනා කරයි අයියෝ මම කරපු දෙයක් මම ඒකාලෙ ඉතින් දන්නේ නැතිව අර උත්තමයන් වහන්සේ ගැනකරපු දෙයක් අප්පා කියලා එහනම් මනසින් වැටි වැටි පිස්සු හදාගන්නවා දැක් අද ජයගත්තු හැටි මෙන්න මේ හිතේ තියෙන අභියෝග ජයගන්න වුවමනා වීරියවන්ත හිතක් ඕනේ. වීරියවන්ත හිතක් තියෙන කෙනා තමයි මේක ජයගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලන්නේ අන්න එහිමෙක් කෙනා. මමත් මේ බුදු සසුනෙන් නිවන් සුව ලබන්නම්. එහෙනම් අපේ කුසලතා මේ ධර්මය අවබෝධ කරගන්න බලපාන්න නැත්්ද සම්පූර්ණයෙන්ම බලපානවා ඒ නිසා පින්වතුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න දුර්ලබ අවස්ථාවක් ලැබි ලතියෙනවාඒත් දුර්ලබ අවස්ථාවේ අපේ හුස්මටික යන්න ඉස්සර වෙලා හොඳට සිහිය පිහිටුවා ගන්න හොඳට නුවන පිහිටුවා ගන්න ඳ චිත්ත දෛර්රය ඇති කරගන්න. තමන් තමන්ගේ අභ්‍යන්තරයේ පිහිටවාගන්න මේක කොහොම හරි කරගන්නවා කියලා. මේක කියන්න ඕනෙ නෑ ඒ නිසා හැම කෙනෙකුටම මේ ගෞතම බුදුසසුනේදීම උත්තුම් චතුරාර්ය සත්‍යධර්මය වහ වහා අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ